हाय, रिकॉर्डिंग नहीं तो स्टार्ट। हरिदंग කට්ටිය ගිය සතිය කරපු ටික මතක ඇති. ආපු නැති අය මේ අනිවාර්යෙන් රෙකෝඩිං එක බලන්න. මේ මම හිතන්නේ රෙකෝඩිං එක දාලා තියෙන YouTube channel එකට. මේ එහෙම නැත්තම් අපි බලමු මේ කතා කරලා පස්සේ. මේ අය මේ නෝට්ස් වගේකුත් තියෙනවා. නෝට්ස් කියන්නේ මේ ප්‍රසන්ටේෂන්ස් ටික මම ෂෙයා කරන්නම්කෝ. අර මේ වගේ ඔය කියන්නේ අවශ්‍යම ඩෙෆිනිෂන් ටික විතරක් දීලා තියෙනවා. ඒක ප්‍රකට යූස්ෆුල් වෙනවා පස්සේ. මේ එකින් දා එක මම ෂෙයා කරන්නම්කෝ ඩ්‍රයිව් එකට. මේ මට ශමීල් පුළුවන් නම් මේ ඩ්‍රයිව් ලින්ක් එකක් හදලා, මේ නැත්තම් තියෙනවා නම් එහෙම තියෙනවා නම් මට ලින්ක් එක ගන්න. මම මේ ආරිය මම හරි මේ හරි ගිය සතිය අපි කරේ මේ සෝරි මේ සඳ අපි කරේ if ගැන. හරිද? ඒ කියන්නේ if statement කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ මොකද්ද, වෙන්නේ කොහොමද, ඒක වැඩ කරන්නේ කියන එක තමයි අපි කරේ. හරි හරි. ඊට පස්සේ දැන් අද යනවා තවත් අවශ්‍යම දෙයකට. මොනවද? ඕන ලැංග්වේජ් එකක් තියෙනවා. මේ කියන්නේ අපි මේ කරන හැම එකක්ම පොදුවේ හැම ලැංග්වේජ් එකක්ම තියෙනවා. ඒතර මේ වචන ටික විතරයි වෙනස් වෙන්නේ. කන්සෙප්ට් එක එකයි හැම ඕන ලැංග්වේජ් එකක් අත්තොත්. මේ ප්‍රෝග්‍රෑමින් ලැංග්වේජ් එකක් අත්තොත්. හරි. දැන් එතකොට අද අපි කරන්නේ තවත් ඒ වගේම අවශ්‍යම එකක්, නැතුවම් බැරි එකක්, ලූප්ස් කියලා. හරි. ලූප් එකක් කියන්නේ එකේ නිකන් අයිඩියා එක, නිකන් වචරෙන්ම කිව්වොත් මම කියන්නේ ලූප් එකක් කියදි මොනවාගේ මේ නිකන් තියන්නේ නිකන් ලූප් එකක් කියව ගමන් මෙන්නේ මොකද්ද නිකන් නිකන් එන්ඩ්ස් දෙක කනෙක්ට්ලා තියෙනවා නිකන් සර්කල් එකක් හරි, ඒ කියන්නේ කොහෙන් ගියත් ආය මුලට එන්න තැනට වගේ එහෙම එකක් තමයි ලූප් එකක් කියද්දි මගේ ඔළුවට එන්නේ. හරි. මේ අපි බලමු එතකොට ප්‍රෝග්‍රෑමින් වල ලූප් එකක් කියන්නේ මොකක්ද කියලා. මගේ ඩිලේ එකක් තියෙනවා නම් කැඩි කැඩි හෙනවා නම් ටක් ගාලා කියන්න. හරි. ප්‍රෝග්‍රෑමින් වල ලූප් එකක් කියන්නේ a loop is a sequence of instructions that is continually repeated until a certain condition is reached. හරි. ඒ කියන්නේ ලූප් එකක් කියන්නේ දැන් මතක ඇති if condition එකෙත් අපි if statement එකෙත් දුන්න condition එකක් මැදට අර අර පෙන්නොත් එහෙම නිකන් දැන් මම නිකන් මොකුත් run කරන්නේ නිකන් පෙන්නන්නේ. හරි. අයියා screen එක පොඩ්ඩක් ලොකුවට පේන්නේ නැහැ. screen එක පොඩ්ඩක් ලොකුවට පේන්නේ නැහැ අයියා. එදා is it fine now? Yes, I am. හරි. එතකොට if statement එකේ මම කිව්වා මෙහෙම if කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම bracket දෙකක් දානවා. ඊට පස්සේ curly bracket දෙකක් තියෙනවා. මෙන්න මේ bracket දෙකත් තමයි අපි condition එකක් දෙන්නේ. හරි. මේ bracket දෙකත් තමයි condition එක දෙන්නේ. ඒ condition එක true වුණොත් විතරයි දැන් හිතන්න මේක තුළ නිකන් කන්සෝල් ලොග් එකක් තියෙනවා කියලා. හරි. මෙතන ඔක හරි දෙන කන්ඩිෂන් එක ට්‍රූ වුණොත් විතරයි මේ කර්ලි බ්‍රැකට් දෙක ඇස්සේ තියෙන මෙන්න මේ ස්ටේට්මන්ට් රන් කරන්නේ. හරි. ඒක තමයි if කන්ඩිෂන් එක අපි කියලා දුන්නේ. හරි. ආන් ඒ වගේමයි ලූප් වලත් ලූප් එකක් තියෙනවා. ලූප් එකක් අපි ගත්තොත් එහෙම ලූප් එකක් තියෙනවා මොකක් හරි කන්ඩිෂන් එකක් අපි දීලා තියෙනවා. ඒ කන්ඩිෂන් එක රීච් වෙනවා. ඒ කියන්නේ මුලදී ඒ කන්ඩිෂන් එක අපි දෙන කන්ඩිෂන් එක ෆෝල්ස් වෙලා තියෙනවා. හරිද? හැබැයි යා ට්‍රූ වෙනකන් මේ ඒ ලූප් එක ඇතුලේ තියෙන එක රන් වෙනවා. නිකන් if එකේ අනිත් පැත්ත වගේ. දැන් if එකේ වෙන්නේ කන්ඩිෂන් එක ට්‍රූ වුණොත් මේ මොනවද මේක ඇතුළට ගිහිල්ලා හැබැයි ඒක එකපාරයි දන්නේ if එකේ. ඒ කියන්නේ කන්ඩිෂන් එක ට්‍රූ වුණොත් විතරක් එකපාරක් ගිහිල්ලා ඇතුලේ තියෙන එක රන් කරනවා. හරිද? ලූප් එක වෙන්නේ අර දීලා තියෙන කන්ඩිෂන් එක ට්‍රූ වෙනකන් ලූප් කරනවා. ඇතුලේ තියෙන ස්ටේට්මන්ට් එක ලූප් කරනවා. මම ඒක තමයි ලූප් එක වෙන්නේ. ලූප් කරනවා කියන්නේ ඒ කියන්නේ මුලින් ඉඳන් අගට යනවා, ඊට පස්සේ ආයෙ මුලට යනවා. මම ඒක ඉස්සරහට කියලා දෙන්න. ඒක මේ සින්ටැක්ස් එකත් එක්ක පෙන්නලා. හරිද? ලූප් කියන එකේ කියන්නේ නිකන් මේ මෙතන ලූප් කියන එකේ අයිඩියා විතරක් තේරෙනවද? ඒ කියන්නේ මොකද සින්ටැක්ස් ගැන නෙවෙයි. ඔය JavaScript ගන්නේ loop කියන එකේ idea එක. Yes sir. Okay. Yes sir. හරි.
හරි එහෙනම් අපි දැන් JavaScript වලට JavaScript වල JavaScript sorry ඕන language එක තියෙනවා main types of loops දෙකක් තියෙනවා මේ මේක තව sub වලට කැඩෙනවා for එක හැම තව sub එකකට විතර කැඩෙනවා සමහර languages වල වෙනසුත් වෙනවා main ම දෙක තමයි for loop කියලා එකක් තියෙනවා while loop කියලා එකක් තියෙනවා හරි දැන් ඕකේ difference එකයි මොනවාද වෙන්නේ කියලා අපි ඉස්සරහ කතා කරමු හරි for loop එක. හරි for loop එකක් කියන එකේ for loop කියන එකක් මේ මේ තියෙන්නේ මම මෙතන දීලා තියෙන්නේ syntax එක මේ statement 1 2 3 කියලා තියෙන්නේ මේ මෙතන මේ and just a key just a keyword මෙතනින් තමයි ඒක explain වෙන්නේ මොකක්ද ඒ කියන්නේ කියලා මේ මෙතන මම පෙන්නලා තියෙන syntax එක. හරි syntax කියන එක මතකද එදා මම කියලා දුන්නා. හරි මම ආයෙත් කියන්න syntax කියන්නේ හැම ලැන්ග්වේජ් එකකම දැන් මම කියුවනේ ප්‍රෝග්‍රෑමින් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් වල ෆෝ ලූප් ගත්තොත් ඒව වැඩ කරන විදිහ ඔක්කොම එකයි. ඒ කියන්නේ කන්සෙප්ට් එක එකයි. බට් හැම ලැන්ග්වේජ් එකකටම යුනික් කීවර්ඩ් සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ ෆෝ එක පාවිච්චි කරන විදිහක් තියෙනවා. ඒ කියන්නේ JavaScript වල මෙහෙම. Java ලත් මේ විදිහමයි. හරිද? Python වල වෙනස්. Python වල මේ curly bracket නෑ. තියෙන්නේ colon එකක් දාලා යටටට ලියන යන එක. නම් ඒ වගේ. ඒ කියන්නේ කන්සෙප්ට් එක එකයි. බට් සින්ටැක්ස් එක මේ යුනික් හැම ලැන්ග්වේජ් එකකම මේ එකේ මොකක් හරි ඩිෆරන්ස් එකක් තියෙනවා. නෑ ඒක තමයි සින්ටැක්ස් කියන්නේ. ඒ කියන්නේ JavaScript වල for loop සින්ටැක්ස් එක ගත්තොත් මේ මේ විදිහට තමයි එන්නේ. මෙතන for කියලා කීවර්ඩ් එක තියෙනවා. ඊට පස්සේ brackets අස්සේ අර if එක වගේම brackets දෙකක් තියෙනවා. ඒක අස්සේ තියෙනවා statement තුනක්. මොකක් හරි අපි දන්නේ නැහැ තාම මොනවද statement කියලා. මේ මේ අනිත් එක කියන්නේ කිසිම දෙයක් කටපාඩම් කරන්නේ නෑ. හරිද? ඔනිකන් ඔළුවට දාගන්න මෙහෙම එකක් තියෙනවා මේකෙන් මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා එච්චරයි කවදා හරි ඔයාලට ඒක පාවිච්චි කරද්දී ප්‍රශ්නයක් ආවොත් Google කරන්න Google එකට ගියා ගහන්න දැන් අපිටත් මේ syntax මේ අනිත් languages වල වගේ වෙනව කරද්දී අනිත් languages වල ඒවා අමතක වෙනවා මේ මොකද මතක තියන් ඉන්න බෑනේ මෙහෙම memory එකක් නැහැ මේ එතකොට මේ හැමෝම ඕන එක්කෙනෙක් මේ ඊට පස්සේ Google කරනවා මේ මොකද හැමෝටම මුකුත් කිසිම දෙයක් මතක තියාගන්න එපා මෙහෙම දෙයක් තියෙනවා එච්චරයි මෙහෙම නිකම් මෙහෙම දෙයක් තියෙන ඇත්තට ඒකේ සින්ටැක්ස් මතක තියාගන්න කටපාඩම් කරන්න එන්න බකවා දැන් for loop එක ගත්තොත් මම කියනවා මෙතන දැන් මෙහෙම ස්ටේට්මන්ට් තුනක් තියෙනවා හරි තාම අපි දන්නේ නැහැ මොනවාද ස්ටේට්මන්ට් හරි ඒකේ ඊට පස්සේ මේක ඇතුලේ තමයි අර ඒක ඒ loop වෙන්න ඕනේ ඒ කියන්නේ අර කන්ඩිෂන් එක true වෙනකන් යන්න sorry කන්ඩිෂන් එක false වෙනකන් මේ යන්න ඕන මේ කෝඩ් બ્લોක් කෝඩ් ලයින්ස් ටික තියෙන්නේ මේක ඇතුලේ මේ කර්ලි බ්‍රැකට් දෙක කර්ලි බ්‍රැකට්ස් ඇතුලේ හරි ඊට පස්සේ අපි බලමු ස්ටේට්මන්ට් මේ මෙතන දැන් තියෙනවා යට මේ ස්ටේට්මන්ට්ස් වලින් මොනවද කියන්නේ කියලා ස්ටේට්මන්ට් 1 එකෙන් ස්ටේට්මන්ට් 1 එක ස්ටේට්මන්ට් 1 එකේ ඔතෙන්ද සෙට් වෙන්නේ පොඩි වේරියබල් එකක් හරි ඒ වේරියබල් එක ඇවිල්ලා ෆෝ ලූප් එකට විතරයි ඒ ෆෝ ලූප් එක ඇතුලේ විතරයි ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒ වේරියබල් එක හරි නිකන් ඒකට සාමාන්‍යයෙන් එන්නේ නිකන් let i වගේ නිකන් ඔරේ ඕන එකක් දානවා හරි let i let j අන් එහෙම නිකන් පොඩි එකක් දාගන්නේ අපිට නිකන් මේ අර ලූප් කරන එකේ කවුන්ට් එකක් ගන්න වගේ තමයි ඒක කරන්නේ හරි ඒ කියන්නේ අපිට ඔය මේ කන්ඩිෂන් එක සෙට් කරන්න තමයි අපි ඒක ගන්නෙ ඒක ෆෝ ලූප් එකෙන් එළිය අපිට කවදා පාවිච්චි කරන්න බෑ ගන්නව නම් වෙනම මේ කියන්නේ වෙනම ඒක අපි පස්සේ බලමු ෆන්ක්ෂන්ස් වගේ කරද්දී for loop එක ඇතුලේ වෙන්න ඕන condition එක set condition එක set කරන්න අවශ්‍ය variable එකක් තමයි මේ ඔය statement 1 එකෙන් set කරන්නේ හරිද ඒක දැන් මේ අර මේ for loop එක කියවන්නේදී මතක sorry if එක කියවන්නේදී මතක ඇති මම කිව්වා මෙහෙම අර vary මෙහෙම ඇවිල්ලා අර word by word කියවනවා කියලා මේ කවුද program එක run කරනවාගේ සතා හරිද එතකොට මේකේ මේ ස්ටේට්මන්ට් මේ ෆස්ට් ස්ටේට්මන්ට් එක එකපාරයි මේ පොර මේ කියවන්නේ හරිද ඊට පස්සේ තමයි සෙකන්ඩ් ස්ටේට්මන්ට් එක මේ දෙක ලූප් එක ඉවරනකම්ම කියවනවා මේක මෙයාව එකපාරයි කියවන්නේ එයාව එක්සිකියුට් වෙන්නේ එකපාරයි හරිද මොකද මේ වේරියබල් එක සෙට් කරලා බෝඩ් එක ගහගත්තා ඊට පස්සේ ෆෝ ලූප් එක අස්සේ විතරයි මේ බෝඩ් එක යූස් කරන්නේ මේ ඊට පස්සේ මේ දෙක විතරයි පාවිච්චි කරන්නේ තාම තේරෙන්නේ නැති වුණාට ගණන් ගන්න එපා මේ අයිඩියා එකයි පස්සේ අපි ප්‍රැක්ටිකලි මේක යූස් කරද්දී හරි ඊට පස්සේ statement 2 statement 2 එකෙන් defines the condition for executing the code block ඒක තමයි condition එක
සැට් කරන්න දැන් මේකෙන කඩිෂන් එක සැට් කරන්න හරි ඊට පස්සේ මේ තම් මේ කම්පියසින් ඇති කට්ටියට මේ අපි එක මේ ප්‍රක්ටිකලින් බලද්දවට තේරෙයි මොනාද මේ කියන්නේ මොකද්ද මේ කිව්වේ කියලා හරි ඊට පස්සේ ස්ටේට්මන්ට් 3 මෙන්න මෙතන හරි මේ මෙතන තියෙන්නේ ඒකෙ වෙන්නේ අර එක්සිකියුට් වෙන එක හැම වෙලාවම මේ එක්සිකියුට් වෙන දැන් අර ඕකේ මේ තියෙන අපි පොඩි කවුන්ට් එකක් වගේ ආන්ගේ කවුන්ට් එක කට්ටියට මතක ඇති මේ මම අර මේ නෝට් එක ඔකට ලියාගන්න බැරි වුණා මං හිතන්නේ මේ මම එක සෙට් කරා මේ සෝරි මම එක මේ ටයිප් කරලාට ඔකට දීගන්න බැරි වුණා හරි තියෙනවා මේ අර අර assignment operators නෙවෙයි calculations වලට ගන්නවා මේ increment decrement කියලා එකක් තියෙනවා හරි increment කියලා එකක් එහෙම තියෙනවා ඒ කියන්නේ plus plus එක දාලා minus minus මේ අන් එහෙම එකක් තියෙනවා තියෙනවා එච්චරයි ඔය මොකුත් හිතන්න එපා confusing ඇති දැන් මේ එහෙම එකක් තියෙනවා අන් ඒක මෙතෙන්ද පාවිච්චි වෙනවා ඒ කියන්නේ මෙතනින් වෙන්නේ මෙතන i සෙට් කරනවා නම් මෙතන දැන් මම හිතන්නේ i කියලා variable එකක් සෙට් කරනවා කියලා මේ කෝඩ් බ්ලොක් එක එකපාරක් රන් වෙලා ආයෙ මෙතෙන්ට එනවනේ මෙතෙන්ට ආපු ගමන් මම i ගේ වැලියු එක එකක් වැඩි කරනවා ඊට පස්සේ ආයෙ පාරක් රන් වෙලා අපම නිකන් අර කී පාරක් රන් වෙනවාද කියලා කවුන්ට් එකක් වගේ මෙතන සෙට් වෙනවා මේ මෙතනින් තමයි ඒ i කියන එකනාව එකට එක 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 වැඩි කරන්නේ මං එහෙම නිකන් හිතාගන්න මේ ඕකනේ මේ අපි එක්සැම්පල් එක බාද්දි තේරෙයි හරිද හරි දැන් කට්ටිය ගොඩාක් ප්‍රශ්න ඇති අනිවාර්යෙන් දැන් මම නිකන් අහන්නම් මේ ඔකට්ටිට මේ දැන් ඔකට්ටිට දැන් කිව්වත් ඔය ෆෝ ලූප් මොකුත් දන්නේ නැතුව කිව්වත් 1 to 5 numbers 1 to 5 numbers මට print කරලා පෙන්වන්න console log එක print කරලා පෙන්වන්න කියලා කොහොමද ඔකට්ටිට ගහන්න හිතන්නේ excuse me yeah yes generally Yeah, what do we have to do now? The statement one must be and two and three, what is the thing? Yeah, I'll explain it. You'll understand it clearly once we get into a real example. Just take a note of this code block and the syntax and what the statements are, the explanation of the statements. මේක අනිවාර්ය නෝට් එකක් ගන්න මේ මම මේ සයිට් එක තියලා තියන්නම් නෝට් එකක් නිකන් පොඩි නෝට් එකක් දාගන්න මේ يعني මේක කටපාඩම් කරන්න ඕනේ නෝට් දෙන්නේ ඔක පස්සේ ඔකට ඩික්ෂනරි එකක් ඔබ පාවිච්චි කරන්න ඒ කියන්නේ අවශ්‍ය ලාට ගියාද බැලුවා ආයි මෙහෙමයි මෙහෙමයි එච්චරයි අන් ඒකයි හරි මේක නෝට් එකක් දාගන්න කට්ටිය මේ ඊට පස්සේ නෝට් එකක් දාලා අතොස්සන්න නෝට් එක දාලා ඉවරච්ච ගමන්ම අතොස්සන්න නැත්තම් මැසේජ් එකක් දා මේ Google Meet එකේ I we must note down the statement one definition statement two definition and statement three definition right and the syntax of the for loop okay that's a must can I give one more minute please sure okay thank you tadita Percy Varai සමාල් ඉවරයි දීපත් ඉවරයි බලමු අනිත් පැත්තේ නැග බලමු ෆෝලෝ ප්‍රේ නිකන් හරි තේරිච්ච එක වෙනවා නිකන් තේරුණා නම් ඒ කියන්නේ මොකුත් හිතන්න එපා නිකන් තේරුණා නම් මේ මැසේජ් එකක් දාන්න මේ මොනවද ජීමීට් එක තේරුණා නම් විතර හරි කන්සෙප්ට් එක තේරුණා නම් විතර එහෙම නැත්තම් දාන්න එපා ඔබ නිකන් මම නිකන් බන් නිකන් කලින් කරලා තියෙන හරි කවුරු ඉන්නවද කියලා කාටත් තේරෙලා නැහැ නේ හරි
Okay. වෙලාව ඕන කවුරු හරි ඉන්නවද? තව වෙලාව ඕන කවුරු හරි ඉන්නව නම් මෙසේජ් එක දාන්න. නෝ අය ඔකේ. හරි එහෙනම් මම කන්ටිනියු කරනවා. මෙහෙම ඉන්නවා අනිවාර්යෙන් කියන්න. මේ හරි. මම ආයෙත් කියන්නම් මේ ස්ටේට්මන්ට් 1 ස්ටේට්මන්ට් 2 ස්ටේට්මන්ට් 3 කියලා. ඔව්. Hey, one have put one more minute, please. Oh, I didn't see. Sorry. ඔකේ නයිස් හරි මම ආයෙත් මේ ස්ටේට්මන්ට් කතාව කියන්න මේ මේ ටික දැනට නිකන් නිකන් ඔලුවට දාන්න හරි 4 කියලා ස්ටේට්මන්ට් එකක් තියෙනවා මේ JavaScript වල ඒකෙන් වෙන්නේ ඒක ඇවිල්ලා ලූප් වර්ගයක් හරි ඒකේ සින්ටැක්ස් ඒකේ මේ ඒකේ කන්ඩිෂන් මේ මොනවද ඒක යූස් කරද්දී අපිට මේ අර if condition එකේ state මේ condition එක set කරනවා වගේ මේකේ තියෙනවා තුනක් ඒ වගේ ඒකේ මේ ඒ වගේ තුනක් තියෙනවා මම මේ මෙතන නිකන් මේ statement 1 2 3 කියලා දාලා තියන්නේ ඔක තුන statement 1 කියන එක තැනට එන්නේ සාමාන්‍යයෙන් එන්නේ ඒකයිල one time execute වෙන එකක් ඒක එකපාර execute වෙන්නේ ඒ කියන්නේ මේ for loop එක ඇතුලේ run වෙන්න කලින් එකපාරයි මෙයාව execute වෙන්නේ ඊට පස්සේ අය මේක රන් වෙලා අය මුලට එද්දි මෙතෙන් දෙන්නේ නැහැ මෙතනින් එහාට තමයි කියවන්නේ හැමදාම හරි මම මෙතනින් එහාට තමයි පටන් ගන්න يعني දැන් හින්දාන්න ෆස්ට් ටයිම් එනවා හරි මේ ස්ටේට්මන්ට් තුනම කියෙව්වා ඊට පස්සේ දැන් මොකක් හරි 2 ටයිම්ස් ලූප් එකක් කියන්නේ يعني දෙපාරක් යන ලූප් එකක් කියන්නේ එතකොට දෙපාරක් ලූප් වෙනවා නම් ෆස්ට් ටයිම් ලූප් වෙනවා හෝම කෝඩ් ලයින් එක කියවලා මෙතෙන් දෙනවා සෙකන්ඩ් එකදී මේ මෙතනින් නෙමෙයි කියවන් එන්නේ මම මෙතනින් පටන් ගන්න කියන්නේ සෙකන්ඩ් ටයිම් එකදී ෆස්ට් ටයිම් තමයි මෙතනින් එකපාරයි මේක එක්සිකියුට් වෙන්නේ හරි එච්චරයි හරි එච්චරයි මතක තියාගන්න ඊට පස්සේ සෙකන්ඩ් ස්ටේට්මන්ට් අර හැම වෙලාවෙම එනකොට මේ සෙට් වෙන එක තමයි මේ මේ මෙතන මැද දෙන කන්ඩිෂන් එක ඒක ඇවිල්ලා ගොඩක්ම සිමිලර් අර if කන්ඩිෂන් එක අපි සෙට් කරන එක if ස්ටේට්මන්ට් එක සෙට් කරන කන්ඩිෂන් එක තියෙන ඔය x greater than or equal to the ඒ වගේ කන්ඩිෂන් එකක් තමයි මෙතන. ඒ වගේ සිමිලර් සිමිලර් කියන්නේ ඒක සේම්. ඒ වගේම කන්ඩිෂන් එකක් තමයි මෙතෙන්ද සෙට් වෙන්නේ. මෙතන මේ මෙතනක් තියෙනවා තව තව නිකන් නිකන් මෙතනක් තියෙන්නේ මෙතන මොකක් හරි වේරියබල් එකක් වෙන්න පුළුවන්. ඒකත් හැම වෙලාවෙම එක්සිකියුට් වෙනවා. ඔච්චරයි තියෙන්නේ. දැන් ප්‍රශ්නේ ඇති මොන මොනවාද මේ මේ වගේ වේරියබල් එක මොන වේරියබල් එකද කියලා. ඔය ප්‍රශ්නේ ඇති. අපි බලමු මේ ඊළඟට මොකක්ද අපි මේ example එකට ගිහිල්ලා හරි මම දැන් ඔය කට්ටියට මම අර කලින් ඇහුව ප්‍රශ්නය හරි 1 to 5 numbers මම console log කරන්න කියනවා print කරන්න කියනවා console එකේ ඔය කට්ටිය දැන් දන්න විදිහට මේ for loop මොකොත් අමතක කරලා දැන් දන්න විදිහට කිව්වොත් කොහමද ඔය කට්ටිය එකමට කරලා පෙන්නන්නේ anyone කවුරු හරි කියනවා W2 W3 school එකෙන් copy කරානේ හරි හරි
සුදීශ ඒක හරි හැබැයි ඕකේ පොඩි අවුලක් තියෙනවා මේ මම එක කිව්වා ඔබ කොපි කරා කියලා W3 school එකේ ඕක W3 school එකේ තියෙන්නේ ඕක 0 ඉඳලා print කරන්නේ ආය ඕකේ 5 print වෙන්නේ phone එක විතරයි print වෙන්නේ මම ඒක කියලා දෙන්නම් පස්සාර ඔවා හොඳයි ඔවා හොඳයි ඇත්තටම මේ interest එක තියෙනවා ඔව් හරි ඔව් එහෙමත් පුළුවන් හිමරුව එහෙම කරොත් එහෙම ඔය කමාස් නෑ ඔහොම බෑ ඔහොම කරන්න බෑ ඔහොම කරන්න බෑ පොඩ්ඩයින්ද හරි ඔව් හිමරු හරි නැත්තම් ඔව් එහෙමත් හරි නැත්තම් පුළුවන් ඉන්ඩිවිජුවලි කන්සෝල් ලොග් ගහන්න ඕනේ 1 2 3 4 5 කියලා හරිද ඔව් ඔහොමත් පුළුවන් නැත්තම් ඉන්ඩිවිජුවලි ගහන්න ඕනේ 1 2 3 4 5 කියලා හරිද ඔයාට ඔය මුකුත් නැතුව දැන් ඕක වන් ලයින් නේ හා yes then 6 ඔව් හරි ඒක හරි again ඔතන i 1 equal වෙලා තියෙන එතකොට 0 equal වෙලා තියෙන එතකොට 0 ඉඳ print වෙන මේ එක තමයි මම කියලා දෙන්න හරි ඔකට මේ interesting set එකක් ඉන්නේ හරි හරි මම කිව්වොත් මෙන්න මේක තමයි කෝඩ් එක හරි මේ මේ විදිහට මේ මම මේක explain කරන්න line by line මේ හැම keyword එකක් ගන්න explain කරන්න මම 1 to 5 print කරන්න කිව්වොත් හරිද for loop එකක් කියන්නේ අපිට normal print කරනවා නම් අපිට කරන්න වෙන්නේ මම මේකට ගිහිල්ලා ඉඳ පෙන්නන්නම් දැන් ඔය කට්ටිය කිව්වා මෙහෙම log console log එකක් මෙහෙම කරලා මෙහෙම එක ඔහොම එක දිගට ඔහොම කරන්න පුළුවන් නේ හරි ඒකත් හරි මම individually ඉල්ලුවොත් එහෙම ඔයාලට එනවා මෙහෙම 1 කරා ඊට පස්සේ ඔහොම ඔහොම දාගෙන ඔව්වා 2 3 ඔහොම තමයි කරන්න දෙන්නේ console log හරි එහෙම නැතුව දැන් ඕක ඕක වෙන වදයක් නේ මේ මෙහෙම කරන එක අපිට පුළුවන් loop එකක් පාවිච්චි කරන්න ඕක නෝට ඔන් ඔය for loop එහෙම ඕකයි මාර වටින්නේ ඔය loop කියන දේ වටින්නේ නැතෙන්දි අපිට ඔය දැන් හිතන්න දැන් 1 2 3 4 5 නම් shape හරිද 100ක් කරන්න 100ක් මේ console එක කරගෙන ඉන්න කියනවා එතකොට 100ක් ඔකට ඉලක්ක ගන්න හරි එහෙම ඒක අමාරු වැඩක් නේ මේ කරන්න පුළුවන් ඒත් අමාරු වැඩක් නේ ඒක හින්දා තමයි ඔය loop එහෙම තියෙන්නේ අපිට අපිට පොඩි දෙයක් කරා ඒක loop කරවන්න පුළුවන් අපිට අවශ්‍ය දේ අපිට අවශ්‍ය output එක ගන්න හරි දැන් මම දැන් number 1 නා 5 numbers මම කිව්වා print console log කරන්න කියලා දැන් ඒක මේ මෙන්න මේ විදිහට ඒක කරන්නේ අපි ඒක බලමු practically කරලා හරිද හැමෝම මේ තියෙනවනේ VS code set කරගෙන ඉන්නේ හරි මේ මත් එකම ගන්න කට්ටියල මේ මොන හරි මේ ප්‍රශ්නයක් ආවොත් කියන්න දැන් නම් ප්‍රශ්න ඇති පොඩ්ඩක් මම මේ පළවෙනි පාර රන් කරලා පෙන්නන්න ඊට පස්සේ අපි බලමු මම එක්ස්ප්ලේන් කරන්න ඊට පස්සේ බලමු ප්‍රශ්න ටික එතකොට අපි ඒ වැඩේ කරගන්න අපි අරකින් මේ ඔය 1 2 3 4 5 print කරන්න අපි ලේසි වැඩ ලේසි විදිය තමයි for loop එක පාවිච්චි කරන්න හරි for කියලා මම keyword එක පාවිච්චි කරනවා bracket දෙකක් දානවා මේක ඇතුලේ තමයි අර ස්ටේට්මන්ට් තුන යන්නේ. හරි මේ මේක ඇතුලේ තමයි ස්ටේට්මන්ට් තුන යන්නේ. ඊට පස්සේ curly braces දෙකක් දානවා. මේක ඇතුලේ තමයි ස්ටේට්මන්ට්ස් ටික තියෙන්නේ. හරිද? මේක ඇතුලේ තමයි මේ අපි රන් කරන ස්ටේට්මන්ට්ස් ඔ කෝඩ් බ්ලොක්. හරි. දැන් මම for loop එකේ මට වෙන්න ඕනේ 1 2 3 4 5 print කරන්න ඉච්චරයි මට ඕනේ. හැබැයි individual loop කරලා. හරිද? loop කරලා මට print කරනවා. හරි මම එතකොට කිව්වා ඉන්න මම දැන් අර විදිහටම දාන්න statement 1 statement 2 statement 3 හරි මම කිව්වා first statement එකේ variable එක set වෙනවා. ඒක one time execute වෙන එකක්. හරිද? දැන් මට ඕනේ මම දැන් කිව්වා මම කිව්වා මෙතන මේ අර ij වගේ තමයි මේ ij තමයි ප්‍රසිද්ධම දෙන්න හරි ඒ වගේ වේරියබල් තමයි සෙට් කරන්න මේ තමයි සෙට් කරන්නේ දැන් මට ඕනේ මෙතන මගේ රික්වයර්මන්ට් එක ගිහලා මට 1 to 5 print කරන්න ඕනේ 1 to 5 print කරන්න ඕනේ loop කරවල එතකොට
මට ලේසිම් මට ඔළුවට එන පළවෙනි එක තමා ඒක ලූප් කරලා කරනවා නම් මම එක නම්බර් එකක් සෙට් කරනවා හිතන්න මම 5 කියලා එකක් ගන්නවා ඒක මම 1 වලට සෙට් කරනවා එක නම්බර් 1 වලට අසයින් කරනවා ඊට පස්සේ අර කෝඩ් බ්ලොක් එක රන් වෙන හැම වෙලාවම ඒක එක එක වැඩි කරනවා හරි 5 වෙනකම් 5 වුණ ගමන්ම නවතිනවා 5 වුණ ගමන්ම කෝඩ් එක නවතිනවා ඒක තමයි මගේ ඔළුවට එන්නේ හරි එතකොට ඔය කට්ටියට පුළුවන් එන්න මෙහෙම මෙතන අර වේරියබල් එක සෙට් කරගන්න let අපි i ම කියලා දෙමු හරි ඊට පස්සේ ඒකට මම දෙනවා 1 හරි මට එකේ ඉඳන් 5 වෙනකන් ඕනේ ඒකින්ද මම මෙතන 1 දෙනවා මේක තමයි ස්ටාර්ටින් නම්බර් 1 නේ 1 තමයි ස්ටාර්ටින් නම්බර් ඊපස්සේ ස්ටේට්මන්ට් 2 මේකට මම ගවා කන්ඩිෂන් එකක් ඉන්නේ කියලා හරි මගේ කන්ඩිෂන් එක තමයි මෙතන i less than 5 හරි i less than 5 කියලා මම දෙන්නේ හරි මේ කන්ඩිෂන් එක දැන් true මේක අනු true අනේ i i equal අනේ i less than 5 ද කියලා මෙතනින් බලනවා හරිද කොහොමත් i less than 5 එකෙන් true true කියන්නේ මේක run code block එක run වෙනවා හරිද මේ මොනවාද code block එක run වෙනවා true කියන්නේ මේක ෆෝල්ස් වෙනකම් මේ කෝඩ් බ්ලොක් එක ඇතුලේ තියෙන එක රන් වෙනවා. ඒක තමයි ලූප් කරනවා. ලූප් වෙනවා. හරි. ඊට පස්සේ මං කිව්වා දැන් දැන් මේ අපි දැන් මෙතන මං ඉන්නේ. මම මෙතන දැන් හරිද? මම මෙතන දා ගන්නවා. දැන් i less than 5 කියලා මෙතන මේ කන්ඩිෂන් එකක් සෙට් කරේ. හරි. ඊට පස්සේ කන්ඩිෂන් 3 මං කිව්වා ස්ටේට්මන්ට් 3 එකේ තියෙන්නේ අර අර නිකන් නම්බර් එකක් තියෙන එකක් වැඩි කරන එකක් يعني නැත්තම් ඒකත් හැම වෙලාවම රන් වෙනවා අර මැද තියෙන එක වගේමයි හරි ඒකෙදි මම කරන්නේ දැන් හිතන්න දැන් මෙතන i තියෙනවා හරිද i කියන්නේ 1 නේ හරිද මං කිව්වා i i කියන එක කරා මෙතන සෙට් කරන වේරියබල් එක අපිට මේන්න මේ for loop එක ඇස්සේ මට පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක්ම නැහැ මට කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් මේවා මම මෙතන console log i කියලා ගහුවොත් එහෙම console.i කියලා ගහුවොත් එහෙම මේ මේ මෙයාගේ value එක print වෙනවා 1 කියලා print වෙනවා හරි දැන් මම මෙහෙම මම දැන් මේ මම දැන් නිකන් මෙහෙම తిව්වත් මෙයා හැම වෙලාවම 1 නේ මෙයාව දැන් මට 5 වෙනකන් print වෙන්න ඕනේ 5 වෙනකන් print වෙන්න නම් මෙයා එකින් එක වැඩි වෙන්න ඕනේ i කියන එක නා එකින් එක හැම يعني code එක run වෙන හැම වෙලාවම يعني එකපාරක් කොහොම ගිල run වෙලා එනවා ඊට පස්සේ මෙතෙන් ආපු ගාම එයාව මට i කියන එක න වැඩි වෙන්න ඕනේ නැත්නම් එකමනේ දිගටම print වෙන එක 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 කියලා print වෙන හරි ආන් ඒකට තමයි මෙන්න මේ තුන්වෙනි statement එකට තියෙන්නේ මම මෙතෙන්ද දාපු variable එක අපිට පුළුවන් මෙතෙන්දි එක්කෝ එකින් එක වැඩි කරන්න එකින් එක අඩු කරන්න ආන් ඒ වගේ වැඩ කරන්න පුළුවන් මම දැන් මගේ මේක අනුවන මට වැඩි වෙන්න ඕනේ මම කියන්නේ plus plus කියලා දානවා මෙන්න මේ plus plus කියන එකේ වෙන්නේ හරි Python පුරුද්ද ගියා මේ plus plus කියන එක වෙන්නේ සුදිෂ් සුදිෂෝ හෑන්ඩ් එක රේස් කරලා තියෙනවා සුදිෂ් මොන ප්‍රශ්නක් තියෙනවා හරි අපි ඒක පස්සේ බලමු ඔතන මියුට් වෙනවා හැමනම් ඔයාලට මැසේජ් එකක් කරා තමයි දාන්න දෙන්නේ ඔය පොඩ නැත්තම් ඩිස්කනෙක්ට් කරලා මේ ආයෙල් බං හරි ඉnde එනක හරි ඊට පස්සේ මම මෙතෙන්දී ෆස්ට් ස්ටේට්මන්ට් එකේ අපි වේරියබල් එකක් සෙට් කරා මේ ෆෝ ලූප් එක ඇතුළේ විතරක් පාවිච්චි කරන්න පුළුවන් මම මේක 1 වලට සෙට් කරේ මොකද මට කවුන්ට් එක 1 ඉඳලා ඕනේ මට 0 ඉඳලාත් නෙවෙයි ඕනේ මට 10 ඉඳලාත් නෙවෙයි ඕනේ මට 1 ඉඳලා කවුන්ට් එක ඕනේ ඊට පස්සේ මෙතෙන්දී කන්ඩිෂන් එක සෙට් කරා මේ ෆෝ ලූප් එක කොච්චර වෙලාවක් රන් වෙන්න ඕනේද කියලා හරි මේක මේක කොච්චර වෙලාවක් රන් වෙන්න ඕනේද කියලා මෙතෙන්දී කන්ඩිෂන් එක සෙට් කරා
ඒ කන්ඩිෂන් එක ට්‍රූ වෙලා තියෙන හැම වෙලාවකම මේ කෝඩ් එක මේ ට්‍රූ වෙලා තියෙනකම් මේ කෝඩ් එක ඇතුලේ තියෙන එක රන් වෙනවා. ඊට පස්සේ මෙයාව ප්ලස් කරනවානේ. දැන් හිට දැන් මේ මම ඔය කතාව දැන් කියද්දි දැන් මෙතනදී මේ i ප්ලස් කරනවානේ හැම වෙලාවම. ඊට පස්සේ මෙයා 4 වුණ ගමන් හරිද? දැන් less than දැන් i less than 5 නේ. i less than 5 කියන්නේ 5 නෙවෙයි. 5 වුණත් equals equal වෙන්න ඕනේ. i less than 5 කියන්නේ 4. හරිද? හරි 4 වෙනකන් ඒ කියන්නේ 1 හරි 2 හරි 3 හරි 4 හරි හරිද 5 වුණ ගාම less than 5 නෙවෙයිනේ ඒක ඇවිල්ලා equal 5 වෙනවා ඒ කියන්නේ equal equal වෙනවා 5 වලට එතකොට කන්ඩිෂන් එක false වෙනවා එතකොට මෙයක් මේ මේ બ્લોක් එකෙන් කැඩලා එළියට යනවා හරිද දැන් මේ ලියලා තියෙන විදිහට මේ මම දැන් ඉන්න මෙතන මේ දැන් i set කරලා දෙනවා ඊට පස්සේ i අයිට කන්ඩිෂන් එක දීලා තියෙනවා මේ 5 less than 5 තියෙනක less than 5 තියෙනක මේ ඇතුලේ තියෙන කෝඩ් બ્લોක් එක රන් වෙන්න ඊට පස්සේ යන හැම වෙලාවෙම මෙතන මේ i ව ප්ලස් ප්ලස් කරගෙන යන්නේ ඒ කියන්නේ දැන් පළවෙනි පාර යනවා දැන් i set කරලා තියෙන්නේ පළවෙනි පාර යනවා එතකොට 1 print වෙනවා හරි මම නිකන් මෙතන comment එකක් දාලා මේක කරන්න පළවෙනි පාර යනවා මෙහෙම ඔහම කියවගෙන යනවා එක පාරක් කියවගෙන ඊට පස්සේ මෙතෙන් එනවා හරි මෙතෙන් එනවා ඊට පස්සේ මෙතෙන් ඇවිල්ලා ආය මුකුත් මට රන් කරන්න නැහැ ආය යන උඩට මෙතෙන් නෙවෙයි යන්නේ මෙතෙන් ඊට පස්සේ කියවන්න ගන්න මෙයා හරි ඊට පස්සේ i less than 5 දෙක බලනවා ඔව් තාම කන්ඩිෂන් එක true ඊට පස්සේ i plus plus කරනවා එතකොට i ගේ වැලියු එක කීයද මේ දෙවෙනි පාරේ යද්දි i ගේ වැලියු එක equal වෙනවා 2 වලට හරි ඊට පස්සේ 2 print වෙනවා console log වෙනවා 2 හරි ඊට පස්සේ ආ යනවා උඩට හරි මෙතෙන් එනවා මේ මේ ටික කොහම රන් වෙලා ඇවිල්ලා මෙතෙන් ඩවිල්ලා ආය මෙතෙන් එනවා හරි ඊට පස්සේ තාම බලනවා condition එක දැන් i i 2 නේ වැලියු එක දැන් තියෙන වැලියු එක 2 නේ ඊට පස්සේ i less than 5 ඔව් true ඊට පස්සේ මම i ව plus plus කරනවා එකෙනයි කියන එකේනා 3 වෙනවා හරි ඊට පස්සේ මෙතන console log උත් එනවා 3 හරි ඔහොම console log වෙනවා 3 හරි ඊට පස්සේ ආය මෙතෙන් එනවා ඊට පස්සේ ආය මෙතනින් මේ කෝඩ් එක ඉවරින්ද ආය යනවා මෙතෙන්ද condition එක බලනවා true ද කියලා i less than 5 නේ තාම 3 නේ i කියන්නේ දැන් ඔව් ඊට පස්සේ true ඊට පස්සේ i යනවා මම මෙතන statement එක කියන්නේ i plus plus කරන්න කියලා මම දීලා තියෙනවා ඒ කියන්නේ එකක් වැඩි කරන්න i ට ඊට පස්සේ මම මෙතන දෙනවා 4 sorry i 4 වෙනවා එතකොට හරි ඊට පස්සේ console log වෙනවා ඊට පස්සේ මෙහෙම console log එකේ වදිනවා 4 කියලා හරි දැන් ඊළඟට හරි ඊළඟට මෙතෙන් එනවා i less than 4 ඔව් පොඩ්ඩේ ඉන්න sorry මාත්පැටලුණා මහත් පැටලුණා මෙතෙන්දී මොකක් හරි කැලලක් මිස් වුණා මගේ ඉතින් දෙන්න හරි මෙහෙම කරමු මේ කෝඩ් එක රන් කරලම් බලමු. එතකොට අපිට මේ ප්‍රශ්නෙත් එක විසඳගන්න පුළුවන්. හරි. දැන් මෙතන තියෙන විදිහට මේ ලියලා තියෙන විදිහට 4 වෙනකම් print වෙනවා. හරි. 4 වෙනකම් print වෙනවා. මේ 5 යන්නේ නැහැ. මොකද i 5 වලට equal කරන්න කියලා. ඒ කියන්නේ i less than 5 නේ. equal 5 නේ මෙතන තියෙන්නේ. ඒකින්ද 4 වෙනකම් විතරයි print වෙන්නේ මෙතන වෙනකම්. හරි. මේක රන් කරත් එහෙම me
මෙතන ඉන්නවා 1 2 3 4 හරිද excuse me yeah yes yeah I have a small question when I am opening my VS code with the live server okay it comes as open a folder or workspace then in the brackets file an open folder then nothing else and nothing happens okay so the reason is your program or your coding the file you are coding at is in not inside a folder so the best thing is to do go to your desktop like I said in last session go to the desktop create a new folder name it like today is the session fourth session session 4 and inside that folder create an index.html file and then open that specific folder through VS Code yeah I have done that then it should work it doesn't sure. work check again I have saved it in the desktop okay and when I am going to open is I right click and open with live server then there comes as open a folder or workspace yeah the reason is the reason is I have saved in the folder and inside the folder there's a file in that file only the code is there the okay index okay how about the VS code did you open the code straightly or through the folder I mean like go to file okay click on open right yeah that's what I did and select the folder is that the way you did I select the file and the file is try to select in the folder now in my case this is js class so select the folder and click on open I when it's going with the folder in the page or nothing is shown yeah so you must open the code from here you must click on the file here excuse me Aya yes can Aya, in Windows you should select folder in Windows yeah it might be I'm using a separate OS sorry different OS not a separate OS Aya you should select the file and click select folder not go inside the file yeah in my case I have to click on open there's only one option here just open so hey, mine is the same Aya in my one also the VS code is shown as a open file then is there another option like open just open folder nothing else okay open folder there's another one a recent one you have no recent folders open a folder to start yeah click on that option and select the folder in the desktop now okay no I nothing again the page is empty yeah the folder it is empty oh yeah okay but once you go to the left menu here can you share your screen yeah okay. That's the better way I guess Aya, can you see my screen? Hold on. Yeah. Yeah, here's the code and it's saved in the desktop. Whoa. Yes, okay. Excuse me, Aya. Normally.
අයියා මටත් ඔය විදිහට ප්‍රශ්නයක් ආවා. මම ඕපන් ෆෝල්ඩර් කරලා ෆයිල් එක සේව් කරපු දැන ක්ලික් කරපුවාම ඒක නිකන් ඔෆ් වෙලා වගේ ආවිලා ආයෙ ඔන් වෙලා ආයෙ ඒක හරි ගියා. එහෙම ඇවිල්ලා. හරි ගියා. ආයෙ සේව් කරා. Yeah. Now when I click the open with the live server, this thing comes and nothing else. Okay. හරි. Okay. Resandu, click on open folder. You can see on the explorer tab it says clearly no folder is open. So click on open folder. Now go to the place where this is the place no. where it is saved. Okay, go back once. Sorry. So here, and this is the place where I saved the folder. Save the folder. You mean the images? Oh, yeah, means is the file or? But the it's HTML the file is not there, right? The HTML is not there. Yeah, the HTML file is in this folder, inside the mens folder. Excuse me, Aya. Photos and. Mali. Mali, Mali, try rec. May try saving the file again. Go to file. I think there's a problem with the place you have saved your file, because if the file is saved currently on the place you showed me, it should be there, but it isn't. Oh, auto save is either also on, and I have saved it above several times. Try save as and click. Excuse me. Select the file. Excuse me. He selected as the open folder now. Then we can't see other things. Yeah, the problem is the file isn't there. The men's football ranking. Is it the file? The file is now there, but when I'm okay. going to follow, it is not visible. Yeah. Okay. Go back once to the football file. Yes, sir. You can see on the no. Try it. Like I say, that is the reason. The file should be inside one of it. So go to that mens in the where you call it. Can you see that? Okay. Go again. Open folder. Go to open folder again. Okay. Uh-huh. Is the place that it was saved. I saved it now. Yes, now. So in here it's empty, and here is the place where the folder is saved originally. Yeah, we have to just click the folder and then click select folder. Is it that? Mali, what's inside images, man? Hurry, Aya. Now, Aya, everything. Hurry. Okay. No, there's the file. There's the file. Your file, men's folder ranking. Okay. Okay. So what you had done is you said you thought that the file is saved, but or not inside the men's folder. Images means, but it was saved inside it. Thank you for noting it to who helped with this. Okay, now it works. It works, right? Okay. Okay, thank you. Okay, then back to for loop. Hello, Google. ස්ක්‍රීන් ෂාගේ වාර ගියාගේ හරි දැන් තියෙනවනේ හරි දැන් අවුලන්නේ නයිස් හරි හරි මේ කෝඩ් එක ගහපුව කවුරු ඉන්නව රන් කරපුව කවුරු ඉන්නව ඉන්නව අයියා එක්ස්කියුස් මී අයියා හන්න ද ක්වෙස්චන් ඉන් VS කෝඩ් යා කැන් යූ ඕපන් ටූ ෆෝල්ඩර්ස් ඇට් ද සේම් ටයිම් Two folders at the same time. Yeah, you can use different screens, different workspaces. Okay. So we can't do it in the same space, right? It
I think it can, like, you can use this this option here to open separate files like this. Okay. This is the same file, but if you have another file here, you can open it. Okay. Yes, thank you. Okay. Thank you. Harry. අයියා මම රන් කරා අයියා ඒක එනවා 1 2 3 4 කියලා එනවා යටට ඊට පස්සේ යටින් එනවා fail to load ආහා ඒක ගණන් ගන්න එපා ඒක ගණන් ගන්න එපා ඒ sources එක ඒක මේ normally නේ error එකක් ඒක ප්‍රශ්නයක් නෑ මේක මේක ගණන් ගන්න හරි ඒක මගෙත් ඇවිල්ලා තිබ්බා මම ඔය කට්ටිය දැක්කොත් එහේ මේ මගෙත් උනේ fail to ලොකු කරන්න fail to load resource කියලා ඒක normally නේ ඒක කර fail icon එක හරි අයියෝ මොකද්ද මේ අර zoom කරන shortcut එක මේකද මගේ නම් ඔය කට්ටියක ඇත්ත control එකයි plus icon එකයි හරි බලන්න අයියෝ හරි plus හරි දැන් for loop එකේ හරි for loop එකේ ප්‍රශ්න වලට දැන් for loop එකේ අයියා මගේ VS code එක license open කරා Yeah, I am send the message in Google. Yeah, I'll see. I just gave VS Code to live server open. Application not found. So I will. Facade. Do I get? මට කියන්න තියෙන්නේ අරකම තම හරි ෆෝල්ඩ් එකද ඕපන් කරන් ඉන්නේ ඒ ප්‍රශ්නේ තියෙන උතන yes sir check again okay අයත් හොඳට බලන්න මේ මේ අර අර මල්ලිකේ තුනේ ඒකනේ මෙයා එයා ඕපන් කරන් හිටියේ කලින් ෆෝල්ඩ් එක එතේක තිබ්බලද්දි තිබ්බේ ඒ ඇතුලේ වෙනම ෆෝල්ඩ් එක මේ ආන් එතකොට තමයි ඒ කියන්නේ යා ඕපන් කරන් හිටියේ තනත් එක තමයි ප්‍රශ්නේ ඔක මේ VS Code එකේ ඔය ඒ කියන්නේ ඇත්තටම වෙන මේ ID සර නම ප්‍රශ්නේ නැහැ ඇත්තටම මේ අනිත් ඔගේ කොහමද ඔය ලයිව් සර්වර් කියන එක පාවිච්චි කරන්නේ එහෙම එකක් නැහැ ලයිව් සර්වර් කියන එක ඒකට විතරයි ඔය ප්‍රශ්නේ එන්නේ ලයිව් සර්වර් කියන එක විතරයි ඒක ලොකු ඉෂුව ගන්න නෑ මේ එහෙම වුණොත් අනිවාර්යෙන් බණ්ඩ ඕපන් කරගෙන ෆයිල් එකත් එක්ක හරි දැන් for loop එක මම explain කරා මම step by step explain කරා ඒකෙදි පොඩි ප්‍රශ්නයක් ආවා මේ දැන් ප්‍රශ්නයක් කියන්නේ ඒ කියන්නේ අර i එක plus plus කරලා අර condition එක set කරන තැනත් එක්ක ඒ ප්‍රශ්නේ ඉන්නේ ඒ කියන්නේ ඒකයිලා මේ මගේ ඒ කියන්නේ මට මතක නැති ප්‍රශ්නයක් තියෙනවා එතන මේ දැන් ඔය කට්ටිය මොන හරි ප්‍රශ්නයක් තියෙනවද for loop එකේ ඒ කියන්නේ මොන හරි මේ syntax එකට ගන්න ඉන්නේ follow up ප්‍රශ්න තියෙනා ඉන්නා නම් අහන්න no aya are you sure is it clear is it good or yes aya I already check that with the alert one aha nice do the follow up oh can I aya can තුන්වෙනි එකේට අර අයියා දියා තින්නේ i++ කියන එකෙන් අයියා කරන්නේ එකතු කරන එක නේද? ඔව් එකින් එක එකතු කරනවා. අර කෝඩ් එක මේ ලයින් කියන්නේ එකපාරක් කන්නේලා මම කිව්වා මේක එකපාරයි රීඩ් ගන්න. මෙයාව හැමලා මේ දෙන්නව හැමලාම රීඩ් කරනවා. හරිද? sorry මෙයාවත් එකපාරයි රීඩ් වෙන්නේ. ඔව් මෙයාව හැමලාම රීඩ් වෙනවා. ඒ කියන්නේ කෝඩ් එක දැන් මෙහෙම රන් වෙලා ඇවිල්ලා ඔහොම රීඩ් වෙනවා අර මම මෙතන මෙයාව එකපාරක් රීඩ් වෙනවා sorry පොඩි ඉන්න පොඩි hold on මෙයාව එකපාරක් execute වෙන්නේ ඊට පස්සේ run වෙන හැම වෙලාවම මම මෙතනින් තමයි පටන් ගන්න. එතකොට වා මේක execute කරනවා ඊට පස්සේ ආයෙ මෙතෙන්ද ගිහිල්ලා මෙතෙන්ද ආයෙනවා ඊට පස්සේ ආයෙ එකක් plus කරනවා. එතකොට මෙයා 2 වෙනවා. ඔහොමම වෙන මේ condition එක false වෙනකන් යනවා. හරිනේ. හරි. for loop එකේ එතකොට ප්‍රශ්නයක් නැල්ලු. හරිද? කවුරු හරි ඉන්නවද? තව ආයෙත් මං අහනවා. ඒ කියන්නේ මොනවා හරි කන්ෆියුසින් කියලා තියෙනවද?
No, yeah. No, okay, yeah. Cool. හරි දැන් මෙතනදී මම කිව්වේ 1 to 5 print කරන්න කියලා නේ ඒත් මෙතන 4 වෙනකම් print උනේ ඇයි ඒ කවුරු හරි දන්නවද හේතුව අයිය අතන මේ because it is lesser than 5 yeah යෝසිත මොකද කියන්නේ අයිය මේ අර greater than mark කියලා පැත්තේ equal mark එක ආපුවාමනේ 5 වෙන්නේ අන්න හරි හරියටම හරි ඔව් ඒ කියන්නේ මේක දෙද්දි 4 වුණාකම් මෙයා false වෙලා යනවා මේක දාන්න ඕනේ. ඒ කියන්නේ greater less than no equal 5 වෙන්න ඕනේ. ඒ කියන්නේ less than equal නම් equal වුනහම තමයි මම false වෙන්නේ. දැන් මම මේක සේව් කරලා මෙතනට ගියොත් එහෙම මේෙන් ඉන්නවා. 5 වෙනකම්. හරිනේ. ඔන් ඕගයි for loop එකේ කතාව. For loop එකෙන් for loop එකෙන් අපිට ඒ කියන්නේ අපි දන්නවා මේ for loop එකේ uniqueness එක ඇවිල්ලා. ඒ කියන්නේ ඒක unique එක ඇවිල්ලා අපි දන්නා මෙයා අපි දන් අපි මේ කියන මෙයා කීපාරක් රන් වෙන්න ඕනේද කියලා අපිට. ඒ කියන්නේ ලිමිට් එකක්. දැන් මෙතන ලිමිට් එක ගිහලා 5. 5 වුණ ගමන් මෙයා ස්ටොප් වෙලා මේ කෝඩ් බ්ලොකෙන් එළියට ගිහිල්ලා ඊට පස්සේ තියෙන කෝඩ් බ්ලොක් ඊට පස්සේ තියෙන ස්ටේට්මන්ට් ටික රන් කරනවා. හරිද? අපි මේ for loop වල හැම වෙලාවම අපේ කියන්නේ අපිට මේක ඉන්ෆිනිට් යවන්න බෑ. ඉන්ෆිනිට් යවන්න බෑ. ඒ කියන්නේ බග්ස් බග් කියන්නේ එහෙන ඇදේට ගහලා පුළුවන් යවන්න. ඒ කියන්නේ මොනවා හරි ඔනාරය තුලේ මේවා කරලා මේ ඉන්ෆිනිට් කරන්න පුළුවන් ඒත් මේක හැම වෙලාවම අපිට සෙට් කරන්න වෙනවා මේ කවුන්ට් එකක් මෙතන මෙතන කවුන්ට් එකක් අපි හැම වෙලාවම දන්නවා මේක කීපාරක් රන් වෙන්න ඕනේ කියලා ආන් ඒකයි for loop එකේ විශේෂතාව හරි අනිත් loop වලත් එහෙම තියෙනවා ඒත් අනිත් ඒවා අපිට ඉන්ෆිනිට් යවන්න පුළුවන් ඒ කියන්නේ අපිට මේ ඒකේ break point එක අර උඩදී set කරන්න ඕනේ නැහැ මෙහෙම දැන් අපි මෙතන set කරලා තියෙනවානේ අනිත් loop වලින් for loop එක වෙනස් වෙන්නේ ඒකයි. ඒ කියන්නේ මෙතන මේ මෙතනම දැන් i ව set කරනවා. ඒ කියන්නේ මේ loop එක ඇතුලේ විතරයි. දැන් මම මෙතන i ව print කරොත් මොනවා වෙයි කියලා හිතන්නේ. මම මේ code block එකෙන් එළියේ. The numbers 1 to 5 won't be printed. And can you guess the error? And we can see I letter. Yeah, can't find variable I. හරි හරි ඒකත් ඔකට තේරලා තියෙනවා. හරි නයිස්. ඔකේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි මේ කෝඩ් එක හරි මෙහෙමයි මේ for loop වල තව මොනා හරි ඔකට ප්‍රශ්න මේක අනිවාර්යෙන් මේ gedare iddi නිකන් බාන්න for loop වල මේ i minus minus නේද plus plus නේද minus minus දාලා ඔන්න මෙහෙමත් කරන්න i plus 1 කියලා දාන්න ඒත් හරි හරි එහෙම එක එක කරලා බලන්න අනිවාර්යෙන් හරි හරි ඔකේ එහෙනම් අපි යන් next loop එකට අද පොඩ්ඩක් වෙලා ඇයි 9 උනාට shape එකක් තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ ඒ ප්‍රශ්න අලු මේ අහුලක් තියෙනවා මොකක් හරි මේ වැඩක් තියෙන හරි කරේ ඉන්න නෝයි ඔකේ මම බලන්න මම පුළුවන් තරම් ඔකේ cool හරි for loop එකේ හරි for loop එකේ syntax එකක් දාගත්තානේ ඒකත් note එකත් හරි එහෙනම් අපි next යන් while loop කියන එකට හරිද while loop එකත් while loop එකක් works as the same මොකක් හරි condition එකක් true වෙලා තියෙනකම් run වෙනවා හැබැයි මේක මම කිව්වාගේ මේක අර يعني අපිට for loop එකේ කරන එක while loop එකෙන් කරන්න පුළුවන් ඒත් while loop එක for loop එක අපිට ඔය for loop එකේ වෙන මේ වෙන advantages තියෙනවා නිකන් මේ මම මේ මේ මෙවුවා කියලා දෙන්න බෑ. يعني මේ يعني මම මේක අපි JavaScript එක මම මැදක් වෙනකන් කියලා දෙන්නේ. ඊටු ටික ඔකට ඉගෙන ගන්න ඕනේ. මේ සර්ච් කර කර මේ එහෙම මේ يعني W3 schools වගේ වගේ පුළුවන් ඒක. මේ يعني ගොඩක් in-depth යන්නේ නැහැ. in-depth කියොත් එහෙම එන කාලයක් යනවා. මේ يعني මේ ටික ඉගෙන ගත්ත කියන්නේ ඒ ටිකනම් ප්‍රශ්නයක් නැහැ. මේ ඇවිල්ලා මේ මේන්ම ටික මම කියලා දෙන්නේ. JavaScript වල දිනවා මේව නිකන් මතක තියාගන්න. නිකන් හැබැයි arrays කියලා දෙයක් තියෙනවා. හරිද? මේ ඒක නිකන් මේ මොකක් හරි ඔය variable කියන එක මම එදා කිව්වේ box එකක් ඒක සර අපිට එක value එක දාන්න පුළුවන් කියලා. array එකක් කියන්නේ ඒ වගේමයි. හැබැයි ඒක ලොකු box එකක්. ඒක ඇතුළේ මට පුළුවන් boxes ඕන තරම්, ඒ කියන්නේ values ඕන තරම් දාන්න. හරි? values ඕන තරම් දාලා
මේ දාන්න පුළුවන් array කියලා එකක් තියෙනවා. අන් ඒ වගේ loop කරන්න එහෙම තමයි ওই for loop එක ගොඩක්ම පාවිච්චි වෙන්නේ. හරි for loop එක අන් ඒ වගේ වට තමයි ගොඩක්ම පාවිච්චි වෙන්නේ. හරි while loop එකේ while loop එකත් අපිට පුළුවන් අපිට බෑ while loop එකේ මේ වැඩේ කරන්න. මොනවාද අර අර ඔය arrays කියන කියලා දෙයක් තියෙනවා කිව්ව ලොකු box එකක් අර වෙන values ගොඩාක් දාන්න පුළුවන්. අන් ඒව ඇතුලේ මේ process කරන වැඩ while loop එකෙන් කරන්න බෑ. while loop එකෙන් තියෙන්නේ while loop එකේ තියෙන එක condition නේ. අපිට පුළුවන් අර වගේම අර i set මේ i එම මේකේ set කරන්න බෑ මේක ඇතුලේ. මේ මේකේ condition කියන තැන set කරන්න බෑ. මේකේ තියෙන්නේ just a condition. ඒ කියන්නේ මොකක් හරි delete වෙන variable එකක් තමයි අපිට අරන් මෙතන condition එක හදන්න වෙන්නේ. මේකේ syntax එකයි මේ මේක මේ මේක note down කරගන්න. note down කරන්න 8යි 11 වෙනකම් මම වෙලා දෙන්නම්. ඒ වතකම නෝට් ඩවුන් කරන්න ඕනේ නෑනේ වර්ඩ් ඩොකියුමන්ට් එක වගේ නෑ නෑ ඕ මෙහෙමයි වර්ඩ් ඩොක් එක නම් මල්ලේ මේ මම මේක දැන් ෂෙයා කරනවා එතකොට නම් ප්‍රශ්නයක් නෑ මේ අපි පොතක දාන්න කියන්නේ අර දන්නවද අහලා දිනවද අපි එකපාරක් එක දෙයක් ලිව්වහම ඒක කියන්නේ නිකන් අර ඒක නිකන් මතක හිටින් නෑ බට් අර අපිට එහෙම එකක් අර පොඩ නියන් තියනවා කියලා හරි මේ නෝනවා ඒ කියන්නේ දැන් මේ අපිට සජෙස්ට් මම සජෙස්ට් කරන්නේ මේ මේ කෝඩ් එකම පුළුවන් පොඩි එක්සැම්පල් නිකන් ලියන්න එකක් ලියන්න දෙන එක්සැම්පල් එකක් නිකන් කෝඩ් ලියන්න ඔක මාර වටිනා මේ කෝඩ් එක ලියන එක ලොකු කෝඩ් ලියන්න යන්න එපා පතරංග ජාතක වගේ දෙන එක ලියන්න යන්න එපා ජස්ට් මේ එක්සැම්පල්ස් හරි නිකන් 1 to 5 print කරන විදිහේම ඊට පස්සේ ඔයාලට තේරෙන විදිහට ඒ වාර කන්ඩිෂන් ස්ටේට්මන්ට් වන් මොකද්ද ආන් ඒ වගේ සෙට් කරන්න පුළුවන් නම් හොඳයි එහෙම කරන්න පුළුවන් නම් හොඳයි මම එහෙම කරන්න කියන්නේ නැහැ පුළුවන් නම් හොඳයි තව වෙලා ඕනද කට්ටිය දැන් ඔකේ කවුද රසන්දු ශමල් අය කවුද දසන්දු ඔකේ අකිල නිය හරිද ඔකේ හරිය ඔකේ නයිස් හරි එහෙනම් මම කන්ටිනියු ගන්න. හරි. while loop එකේ දැනට අපි දන්නේ මෙච්චරයි. while කියලා එකක් තියෙනවා. මේ while කියලා keyword එකක් තියෙනවා. ඒකෙත් backup දෙයක් තියෙනවා. ඒක ඇස්සේ එක condition එකයි set කරන්න තියෙන්නේ. condition එකක් තියෙනවා නිකන් set කරන්න. මේ ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන code block එක ඒ condition එක false වෙන එකක් නන් වෙනවා. එච්චරයි idea එක. හරි. අපි එහෙනම් යන් ඊට පස්සේ පොඩි example එක. හරි. एग्जांपल එකේ මම කියන්නේ මේ මේ एग्जांपल එකේ පෙන්වලා තියෙන කොටියට numbers 1 to 5 ඉස්සලා print කරේ මේකේ තියෙන්නේ 1 to 10 10 හරියටම 10 වෙනකම් මේක print කරනවා 10 වෙනකම් print කරන විදිහ while loop එකක් use කරලා හරිද මේකේ ඔකට බලපු ගමන් තේරෙනවා ඇති අර අර for loop එකේ අපි පාවිච්චි කරපු ටික තැන් තැන් වල තියෙනවා මේකේ නැද්ද එකක් තියෙනවා අර මේ මොනවාද මේ while එකේ මේ while එක අර i කියන එක හැම තියෙන්නේ එළියෙන්. ඒ කියන්නේ එයා ඇවිල්ලා මේ වෙන කෝඩ් වලට access කරන්න පුළුවන්. මම දැන් මම මේකම type කරන්න. අපි මේකම run කරමුකෝ. හරි. ඕකනේ කෝඩ් එක. සමහර කෝඩ් එක.
හරි දැන් මේක බලද්දි මේකේ ඔකටියද පේනවා අර අර for loop path එක අපි compare කරොත් excuse me oh mali can you zoom the screen a little bit okay sure now is it fine okay හරි මේකෙත් දැන් අර කෝඩ් එක මං කියද්දි මේ අරකේ මතක ඇති අරකේ තිබ්බා වේරියබල් එකක් මේ මේ බ්‍රැකට් ඇතුලේ සෙට් කරලා හරි මේකේ තව වෙනසක් ඒ හෝල් ලූප් එකේ වයිල් ලූප් එකේ අරකේ හෝල් ලූප් එකේ තියෙන i එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ මේක ඇතුලේ විතරයි මොනවාද බ්ලොක් එක ඇතුලේ විතරයි හරිද වයිල් බ්ලොක් එක ඇතුලේ විතරයි හැබැයි while loop එකේ අපිට එහෙම එකක් දාන්න තරන්නේ නැහැ අපිට මෙතන i ව සෙට් කරනවා i කියන්නේ කවුරු හරි මෙතන වෙන්න පුළුවන් මෙතන ඕන value එකක් වෙන්න පුළුවන් හරිද ඒක සෙට් ඒක එයාව මේ කියන්නේ while එක ඇතුලේම සෙට් කරන්න ඕන එක්කෙනෙක් නෙවෙයි දැන් අර for loop එකේ නම් for loop එකේ පටන් ගද්දි අනිවාර්යෙන් සෙට් කරන්න ඕනේ දැන් while එකේ ඉන්න එක්කෙනා while එක ඇතුලේ සෙට් කරන්න ඕන එක්කෙනෙක් නෙවෙයි එයා ඇවිල්ලා මේ එළියේ ඉන්න එක්කෙනෙක් මම දැන් මෙතන console log එකක් ගහුවා හරි i කියලා for loop එකේ නම් i අතන ඇතුලේ ඉන්නේ print වෙන්නේ. දැන් මෙතන ගහුවොත් i කියලා මෙතන 1 print වෙනවා. හරි මෙතන console log එක මේ මේක වැඩ ගන්නවා. මේ මේ variable එක තියෙනවා. එයා වැඩ ගන්නවා. හරි. ඒකයිල තව difference එකක් for loop එකේ අපි මේ අර statement වලදී මේ initial කරන්න ඕනේ. ඒ i කියන්නේ අපි දැක්ක විදිහට ඔකට තේරුණ ඇති i කියන එක තමයි count එක බලද්දි බලන් ඇද්දි. ඒකෙන් තමයි අර count එකගේ වැඩ ගන්න එක තමයි. අපි හැම වෙලාවම for loop එකේදී පටන් ගද්දි first statement එකේදී එයාව set කරනවා. while loop එකේදී හැම එකක් නැහැ. එයා ඒකේ අපිට පුළුවන් එළියේ තියෙන variable එකක් එළියම පාවිච්චි කරලා එයාගෙන් එයාව මොකක් හරි true වෙනකන් අපිට statement එක run කරන්න පුළුවන්. දැන් මම අරකමයි කරලා තියෙන්නේ. හැබැයි මේ වෙන විදිහක. ඒ කියන්නේ while එකේ පාවිච්චි කරලා while එකේ වෙන්නේ මේක තියෙනවා කන්ඩිෂන් එක විතරක් දීලා ඊට පස්සේ i-ව ප්ලස් ප්ලස් කරන ඒ කියන්නේ i-ව එකකින් එක වැඩි කරන්නත් ඕනේ එයාව ඉන්නේ අර කෝඩ් બ્લોක් එක ඇසේගේ කෝඩ් બ્લોක් එකේ අන්තිමේට ඉන්නවා එයා මම කිව්වා කෝඩ් එක ලයින් බයි ලයින් කියවන්න කියලා හරි දැන් i-ව ප්ලස් ප්ලස් කරලා කන්සෝල් ලොග් කරොත් මොකද වෙන්නේ කැලේනවනේ i-ව ප්ලස් ප්ලස් කරලා කන්සෝල් ලොග් කරොත් නිකන් කියන්නේ නිකන් හිතුවොත් එහෙම මේක රන් කරන්න ගත්ත ගමන් මම බන්නේ අපි නිකන් මේ රන් කළා 1 2 ඊට පස්සේ 2 3 ඊට පස්සේ 3 4 ඔහම print වෙනවා මේ 2 3 3 4 4 5 මේ 1 2 2 line by line කියන කතාව තමයි ඔතෙන් දෙන්නේ හරිද මෙලම කෝඩ් එක යන්නේ line by line එතකොට දැන් මම මෙයාව ප්ලස් ප්ලස් කරන්නේ කෝඩ් එකේ අන්තිමේට. මම දැන් මෙතන අනෝ මෙයා 1. හරිද? ඊට පස්සේ i less than no equal 10 දෙකේ බලන්න. හරිද? True. තාම. ඊට පස්සේ යනවා. අපි මේ මම මේ explain කරන මෙව 1 by 1 5 එක ගත්තත් එහෙම ඊට පස්සේ 5 කියලා දාන්නකෝ දැනට අපි ඒකට 5 වෙනකම් විතරක් print කරන්න. හරිද? While while i less than or equal 5 hari true block එක ඇතුළට යන console log කරන i දැනට 1 හරි first time ඇද්දි ඊට පස්සේ i ව plus plus කරනවා එතකොට i ව plus කරපු ගමන් මෙයා 2 වෙනවා හරි මෙයාව මෙතන 2 වෙනවා මෙතන 2 වෙනවා හරි ඊට පස්සේ ඊට පස්සේ 2 වෙලා ඊට පස්සේ ආය මෙතෙන්ද ගිහිල්ලා බලනවා තාම කන්ඩිෂන් එක true console log කරනවා i ව 3 sorry console කරනවා i ව ඒ කියන්නේ 2 ව console log කරන්න ඊට පස්සේ මෙතෙන්දි plus plus කරගුවාම මෙයාව 3 මෙයාගේ value එක මෙයා i කියන එකේ value එක 3 වෙනවා ඔහොම වෙනවා 4 ඔහොම වෙනවා ඊළඟට 4 හරිද 4 fourth less than ඊට පස්සේ 5 5 equal වුණා. ඊට පස්සේ මෙතෙන් ගියා. හරි. ඊට පස්සේ plus plus කරගුවාම මෙයාව 6 වෙනවා. 5 වලින් පස්සේ plus කරගුවාම 6 වෙනවානේ. මෙතෙන් යනවා. ආ හරි.
බඩු ඉවරයි මොකද එයා ඇවිල්ලා greater than 5 වුණා දැන් එයා less than or equal උත් නෙමෙයි එයා greater than 5 දැන් 6 වුණා දැන් මෙතෙන් ඉඳලා ආපු ගාම මෙයා false ලා මෙතනින් එළියට යනවා හරි ඕක තමයි එතන කතාව හරිද while loop එකේ දැන් ඊට පස්සේ මම දැන් මෙතන මේ කෝඩ් එක රන් කරාට පස්සේ මම මෙතන console log කරොත් iව මම දැන් මේක 5 වෙනකන් රන් කරනවා කිව්වන්නේ මේ මෙයා පහක් රන් කරනවා කිව්වන්නේ මම console log කරොත් iව මට i එකේ value එක කිය දෙන්නේ while block එකට පස්සේ මම iව console log කරා 1 හරි අය try කරන්න ආයෙ ඔබ හිතලා බලන්න. ආ 5 වෙන්නේ. තේරුණාද 5 වෙන්නේ අය කියලා? Yes I after the loop is finished the value of the loop is showing by the i. Yeah. The thing is when the loop is running statement by statement in every loop and in every turn it increments the value of i from 1 okay so once we increment the value it also affects here but we can't see here graphically but it affects හරි ඒ කියන්නේ දැන් අපිට මෙතන පේන්නේ නැහැ නේ value එක 2 3 වෙනවා මෙතන 1 කියලා initial අපි set කරලා තියෙනවා හරි මේ මෙතන මේ ප්ලස් ප්ලස් වෙන හැම වෙලාවකම මෙයාගේ වැලියු එක චේන්ජ් වෙනවා. මෙයාව තමයි එකින් එක වැඩි වෙන්නේ. ඒකයි මම මෙතන කෝඩ් બ્લોක් එක ඉවර වෙලා i print කරපුවම 1 නැතුව 5 වෙන්නේ. මොකද මම මෙතෙන්දී මෙයාව පස් පාරක් මේ ප්ලස් කරානේ. ඒ කියන්නේ එකින් එක වැඩි කරානේ. එතකොට 5 ආවේ. 5 වෙන්නේ. දැන් මෙතන 10 කරොත් එහෙම මේ කෝඩ් બ્લોක් එක රන් වෙලා 10 පාරක් රන් වෙලා එළියට ආපු ගමන්ම I print කරපු ගාම I ගේ වැලියු එක එන්නේ 10. හරිද? Sorry. 11 එන්නේ. හරිද? Sorry 11 එන්නේ. 11 ආවේ I කියලා හිතන්නේ. 11 එන්නේ I කියලා හිතන්නේ කොහොමද? 11 ආවේ කොහොමද කියලා හිතන්නේ? එන්නේ 10 එකක් වැඩි වෙලා අන්න හරි. ඔව් අන්තිමේදී දැන් මේ මේක ෆෝල්ස් වෙන්න නම් 10ට එකක් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 11 වෙන්න ඕනේ මේක ෆෝල්ස් වෙන්න නම්. හරිද? මෙයා ෆෝල්ස් එලා මෙතෙන් ඩාපු ගාම මෙයාගේ වැලියු එක 10 නේ. මෙයාගේ වැලියු එක 11. හරි? මෙයා මේක මේ අපිටත් අර විනාස මාක් කියලා. මේ i ගේ වැලියු එක මේ මෙතෙන් අර ෆෝල්ස් වෙච්ච වැලියු එක තමයි මෙතන print වෙන්නේ. 11 වුණ ගාම මෙයා ෆෝල්ස් වෙනවා. ඊට පස්සේ මෙතෙන්දී මෙයා i ගේ වැලියු එක 11 මෙතෙන්දී 11 print වෙනවා. හරිද? ඔව්. හරි කියලා හිතනවා. හරිද? ප්‍රශ්න දිනා කාට හරි. මම මේක නෝට් කරා. මේ ෂුවර්ද තේරුණා කියලා අද session එක පොඩ්ඩක් මේ tough ද නැත්නම් simple ද? The confused. තේරුණායි. ඔව් මේක ගොඩක්ම තේරෙන්නේ මේ මම එකම එකයි කියන්නේ මේ ඔකටේ gedare iddi මේ මේකත් එක්ක ඔය කෝඩ් එකත් එක්ක ඔකේ හැමදාම දාලා බලන්න හරිද ඉන්ටර්නෙට් එකේ එවුව රෙෆර් කරන්න ඉන්ටර්නෙට් එකේ w3 school කියන සයිට් එක හොඳයි කට්ටිය රෙෆර් කරන මම දැක්ක දැන් අද මුලදී ඒ සයිට් එක හැම රෙෆර් කරන්න ඕක කියවල බලන්න ඕකට ඒකට ටික තියෙන හොඳ එක්ස්ප්ලනේෂන් ඒ කියන්නේ පොඩි එක්ස්ප්ලනේෂන්ස් තියෙන්නේ මේ ඒවා මේ හැන මේ කියන්නේ බිගිනර්ස්ලාට මාරු මේ ඒවා හරි ඒක අනිවාර්යෙන් බලන්න මේ එතකොට ඔකටිට මේ හොඳටම කියන්නේ ඇඩ්වාන්ස් කරන්න හොඳටම හොඳම අයිඩියාක් ගන්න පුළුවන් ඒ කියන්නේ මේ කිසිම කොහොම දුන්න ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න හරි හරි මම දැන් මෙතෙන්දී තියෙන්නේ අරගේ නෝට් එක හරිනේ කට්ටියගේ මේ while loop එකේ හරි අයියා හරි මම ඊළඟ එකේ පෙන්නන්නේ මොනවද for loop එකේ while loop එකේ differences හරි මේ දෙන්නගේ differences හරි
අර මං කිව්වාගේ for loop එකේ number of iterations හරිද iterations කියන්නේ අර code block එක loop වෙන ගාන හරිද එයා already known අර අර i කියන එකෙන් අපි set i කියන එක false නැක i කියන value එක අපි වැඩි කර කර අපි අර for loop එකේ කරේ අර දෙන condition එක false කරන එක ඒක for ඒ කියන්නේ අපි ඒ condition එක අර දුන්නේ 5 කියලා මේ for loop එකට මම දැන් ගියොත් එහෙම for loop එකේ මෙතන 5 කියලා දුන්නේ මෙයා මෙයා මෙයානේ හරියටම බෙදුවොත් මෙයානේ මේ code එක කොච්චරලා මේ loop වෙන්න ඕනද කියලා කියලා තියෙනවා මෙයා කියලා තියෙනේ කතාව මෙයාගෙන් මෙයා මේ දැන් මෙයා 6 කරොත් එහෙම code එක 6 මේ 6 times මේ code එක run වෙනවා මේ අතුරු statement එක අපි ඒ කියන්නේ අපි for loop එක run කරද්දි අපි already දන්නවා කීපාරක් run වෙන්න ඕනද කියලා මේ for loop මේ loop එක කීපාරක් run වෙන්න ඕනද කියලා මෙතන set කරනවා හරි දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඉතින් අයියා while loop එකෙත් අපි දන්නවා already මෙතන 10 තියෙන හින්දා කියලා හරි ඔව් දැන් while loop එකේ difference එක ගත්තොත් එහෙම ඒකෙත් ඇවිල්ලා same thing condition එක true false කියලා prove වෙනකන් තමයි run වෙන්නේ. ඔව් ඒකත් හරි මේ මෙතන while එකෙත් අපි දන්නවා count එක හරි. ඒත් මම දැන් පොඩ්ඩක් confusing ඒත් දැන් මේ කිව්වොත් මේ දැන් ඔය කට්ටියට හිතන්න මේ දැන් ඔය කට්ටියට code එකක් loop කරන්න ඕනේ කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි ඔයා දැන් answer එක correct දෙනකන් code එකක් loop කරන්න ඕනේ කියන්නේ ඔයාට. මම නිකන් පෙන්නන්නම්. ගිය සතියේ මතකද prompt කතාවක් අපි කරා. මතකද? Yes I am. ඔව් අයියා. Yes I am. හරි. අපි එහෙනම් අපි බලමු මේ මම නිකන් එක answer එකක් හරියට දෙනකන් code එක run වෙනවා. මේ මම දැන් කරන විදිහට හරි මම මේ විදිහට පොඩි code එකක් ගන්න පොඩි මේක. හරි. අපි මුලින් ඉඳලා scratch ඉඳලා ගහමු. හරි මම මේක ඒකට පොඩි if condition එකක් දාන්න හරි අපි ගමු prompt අපි ගමු answer equal variable type එක දෙන්න get equal අපි දෙමු answer එක මම answer එකට දෙන්නේ හරි අපි answer එක දෙමු my name කියලා තමයි මේ answer එක නිකන් keyword එක හරි මම දන්නෙත් නැහැ මම මොකක්ද ඒක කියලා හරි ඊට පස්සේ මම දැන් පොඩි question එකක් අහනවා answer එක මම මෙතන set කරලා තියෙන්නේ ආන්සර් එක එහෙම සෙට් කරන්න පුළුවන් නැත්නම් if එකටම දාන්න පුළුවන් ඊට පස්සේ මම මෙතන දාන්නවා question හරිද හරි prompt එකක් කරා මම දැන් question එකක් හදනවා මෙතන මම මෙතන question කියන එකේ තියෙන්නේ ඒකට මම දාන්නේ prompt එකක් අතගැටි prompt එක ඩගන්න ඉදීනේ. ඒක ඇතුලේ අපිට පුළුවන් text එකක් දාන්න. ඊට පස්සේ ඒක එනවා අපිට input box එකක් එක්ක. ඒක ඇතුලේ answer එක ගන්න පුළුවන්. හරිද? අහ ඒක ඇතුලේ question එක දානවා. අපි දාමු my name. හරිද? මන් දානවා. හරිද? මතකයි මේ මෙතන දැන් prompt මේක run කරපු ගමන් prompt එකක් එනවා. prompt එකේ වෙන්නේ මෙන්න මේ වගේ input box එකක් එනවා හරිද මම මෙතන type කරලා මොන හරි දැම්ම කියන්නකෝ මෙතන මෙතන මොන හරි type කරලා දැම්ම කියන්නකෝ එතකොට මම මේක okay කරොත් එහෙම ඒ okay කරපු ගමන්ම මෙන්න මේ ඒ type කරලා තියෙන value එක මෙන්න මෙයාව මෙයාට set වෙනවා ඒ කියන්නේ equation කියන එක equal වෙනවා මෙන්න මේ මම මේ type කරපු value එකට මම okay කරපු ගමන් ඒක තමයි prompt එක වෙන්නේ හරිද දැන් මම question නෑනේ කරනකොට දැන් මම question එක අහලා තියෙනවා දැන් මම if condition එකක් දානවා මට දැන් මේක මට ඕකේට හරි answer එක දෙනකන් code එක run කරවන්න. හරි මම ඒක දැන් කරන්නේ.
දැසි මන් දැන් if condition එකක් දානවා home bracket එක දාලා මෙහෙම මේකක් දාලා හරි මම මේක දානවා if sorry මේක අපි answer කියලා දාගමු හරි මෙතනින් මම answer එක නිල්ලන්න හරි if answer equal equal මට ඕන answer එක මම කියනවා पोडिया මේ ඒකට රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න මේ YouTube channel එක. නැත්නම් alert එකක් දානවා. හරිද? මම මේකයි කරන්නේ. දැන් මේක රන් කරොත් මේක කීපාරක් රන් නේද මම පොඩි ප්‍රශ්නයක් අහන්න මේ මේ කෝඩ් එක රන් කරොත් මේක කීපාරක් රන් නේද 1 time මම දැන් මෙතන තියනවා මේක රිෆ්‍රෙෂ් කරන්න මේ ඔක ටික ඇලර්ට් එක නේද වෙනස් ඇ මේ මගේ බ්‍රවුසර් එක මේ ක්‍රොම් එකේ තමයි ක්‍රොම් එකේ මේ එන්නේ අර අර උඩින් මේ බොක්ස් එකක් එනවා පොඩි සවාරි කියලා සරණේ ඇයිනේ කාර මේ සොෆ්ට්වෙයාර් එක මේ ලොගින් එකක් වගේ. ඔව් එහෙම සීන් එකක් තියෙනවා ඒක. මේකේ අර ඒක ටික දාලා දෙන්න ඉතියි. දැන් මේකම ඔමලි. එස්කියුස් මී ඒ කෝඩ් එක පොඩ්ඩක් පෙන්වන්න බලන්නයි. ඔව්. මේ මේක නෙවෙයි ආන්සර් එක. මේ වන් නිකන් මේ මේ මොනවද පෙන්වන්නේ. මට මේ ඔයා ලියා මේ මොනවද ඒ ටයිප් මේක කරගත්තට පස්සේ කියන්න WhatsApp හරි අයියා ලියා ගන්න හරි හෙසයි ඔකේ මේක දැන් මේ කට්ටිය බලපු ගමන් මම දැන් මේව රන් කරා මම මෙතන රන් කරා මම මේක රන් වෙන්නේ එකපාර कंडीशन අපිට පුළුවන් මෙයාව ඕන තරම් රන් කරන්න. වයිල් ලූප් එකේ දෙනවා මෙන්න මේ බූලියන් සෙට් කරනවා. බූලියන් කියන්නේ බූලියන් එකක් කියන්නේ true or false. හරි. මට පුළුවන් වයිල් ලා කෙලින්ම ඕන තරම් ඉන්ෆිනිට් රන් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම නිකන් වයිල් true කියලා දෙනවා. හරි. Sorry, my bad. වයිල් true කියලා දෙනවා. හරි. කියන්නේ මෙයා හැමලම් true. හරි. ඒක ඕන තරම් රන් කරනවා. මම මේ රන් කරද්දී මම මැෂින් එක තිරෙන්න පුළුවන්. හරි. හැබැයි මේ prompt එකෙන් ඉඳ ප්‍රශ්නයක් නැහැ. හරි හරි මම දැන් නිකම් මේක පෙන්වන්න දැන් කරලා හරිද දැන් මම මෙතන කරලා තියෙන්නේ මම කරේ මම ආ එක්ස්ප්ලেইন කරන වයිල් එකක් සෙට් දීලා තියෙනවා වයිල් එකක් තියෙනවා ඒ වයිල් එක ඇස්සේ තමයි අර කෝඩ් બ્લોක් එකේ තියෙන්නේ මට රන් කරන්න ඕන හරිද මට මෙයා නම් එලියට ගන්නත් පුළුවන් මොකද මේ වයිල් එකේ මම කිව්වා මේ මගෙන් මෙයා එල්ලා ආන්සර් කෙනෙක් එන වෙනම එක්කන්නේ कंडीशन थ्रू के मतलब ඉස්කෝලේ ඇතුළට යද්දි මේ ඩයරිය බලනවා ඩයරිය දිනනවා කියලා. ඒක නැත්තම් පන්නනවානේ. හරිද? ඒක නැත්තම් යන්න දෙන්නේ නැහැ ඇතුළට. හරිද? නැත්තම් මේ දෙකක් ගහලා යවනවා. හරිද?
මේ දැන් මේකේ වෙලා තියෙන්නේ අර ඩයරි නිකන් ඩයරි ඉල්ලන්නේ නැති දවස වගේ. හරි. ඩයරි නැත්තම් අර ලයින් එකට යන්නත් ඕනේ. දැන් ප්‍රිෆෙට් කනේ දවසක් කියලා හිතන්නකෝ. ආන් ඒ වගේ. හරි. ඒ කියන්නේ මෙයා ට්‍රූ හැම වෙලාවෙම. ඒ කියන්නේ ප්‍රිෆෙට් කනේ ඔහේ යන්න පුළුවන් අතුලට. ඕනේ දිගට යන්න පුළුවන්. කිසිම කන්ඩිෂන් එකක් දීලා නැහැ යාට. يعني දීලා තියෙන කන්ඩිෂන් එක ට්‍රූ. ඒ කියන්නේ මුකුත් අර يعني එයා ඕන තරම් රන් වෙනවා. එයාට අවශ්‍ය තරම්. එහෙම එන්ඩ් එකක් නැහැ. ඉන්ෆිනිට් වෙනවා. මෙතන ට්‍රූ දුන්නාම හරි. දැන් මම මේක රන් කරොත් එහෙම හරි ඔව් මයි නේම් කියලා හරි කොමුදිට කියලා දුන්න සෝරි මම වැරදි එකක් දෙන්නම්කො මම සෙට් කරන්නේ හරි ඔව් රෝන් ට්‍රයි අගේන් කියලා එනවා මට හරිද දැන් මම ක්ලෝස් කරනවා හරි දැන් ඇස්සේ ආයෙනවා මයි නේම් කියලා හරි දැන් අර ලූප් එකක් ඇස්සේ තියෙන යා ට්‍රූ හැමදාම හරි දැන් අපිට හරිනම් ආන්සර් එක හරියට දුන්න ගමන් මේකෙන් එලියට යන්න ඕනේ අපිට වෙන්න ඕනේ රෝන් වුණොත් විතරයි මේක මෙයාව ලූප් වෙන්න ඕනේ ෆෝ මේ අපි හරි ආන්සර් එක දුන්න ගමන් කෝඩ් බ්ලොක් එකෙන් එලියට යන්න ඕනේ හරි මම හරි ආන්සර් එක දුන්නොත් එහෙන මොකද වෙන්නේ කියලා හිතන්න ඔබට දැන් ගහලා තියෙන විදියට කරෙක් කියලා මැසේජ් එකක් එනවා ඔව් හරි ඊට පස්සේ කෝඩින් එලියට යනවද? මොකද? අයියා ඇතුලේ ඉන්න කෝඩ් එකේ. ඔව්. නියෝසි තු මොකද්ද කිව්වේ? නෑ. අහහ. ඔව්. දැන් මම මේක නම ගැහුවොත් එහෙම කරෙක්ට් කියලා එනවා. හැබැයි මට ආයෙනවා my name කියලා. ඇයි යා correct? දැන් මෙයාගේ දීලා තියෙන්නේ මෙයාට end එකක් දීලා නැහැ නේ කොහොමත්. මෙයා infinite run වෙනවා. කිසිම end එකක් නැහැ ඊට. ඔහේ කඩාගෙන දුවනවා අපි ඉස්සෙක් වගේ. හරි. දැන් මට මේකට end එකක් දෙන්න ඕනේ. මෙයාව end වෙන්න ඕනේ. මෙතන මේ code block එක end වෙන්න ඕනේ. මම නිකන් දාන්නම් අපි end එක notice කරගන්න පොඩි alert එකක් දාන්නම් මෙතන. හරි. thank you thank you for answering කියලා මම දාන්නම්. ඒ කියන්නේ දැන් මේක run වෙනවා නම් අනිවාර්යෙන් මේ code block එක මේ code block එකෙන් එලියට එන්න ඕනේ. දැන් ලියලා තියෙන විදිහට කිසිම end එකක් නැහැ මේකට. ඔහේ යනවා. මේ through වෙලා තියෙනකන් ඔහේ යනවා මේ code එක. run වෙනවා ඉවරයක් නැහැ. හරි. දැන් අපිට එයාව false කරන්න ඕනේ. හරි. ඒකට පොඩි වචනයක් තියෙනවා මේ JavaScript වල break කියලා. හරි නැත්තම් මට පුළුවන් තමයි ෆෝල්ස් උත් හරිනවා මෙතෙන්ද මම සෙට් කරනවා ෆෝල්ස් කියලා කීවර්ඩ් එක හරි ඒ කියන්නේ ඔහම ඒ කියන්නේ කරෙක්ට් වුණ ගමන්ම ඒ කියන්නේ මේක ඇතුළට වෙන්නේ මේ මෙන්න මේ if block එක ඇතුළට එන්නේ මෙන්න මේ curly bracket එක ඇතුළට එන්නේ අනිවාර්යෙන් answer correct වුණොත් විතරනේ එතකොට correct කියලා print කරනවා මෙයා ෆෝල්ස් කරනවා නිකම්ම ෆෝල්ස් කරනවා ෆෝල්ස් කරපු ගමන් මෙයා ෆෝල්ස් වෙලා එළියට පනිනවා පොඩ්ඩක් හරි රන් කරලා බලමු කෝඩ් එක. හරි මයි නේ. මම නිකන් එකක් ගන්නවා. ආයෙ රෝන් කියලා එනවා. හරි මට ආයෙනවා මයි නේම් එක. ඊට පස්සේ මම හරි එක දැන් ගැහුවොත් කරෙක්ට් කියලා එනවා. බ්‍රවස එක පොඩ්ඩක් මාරු කරන්න ආයි ෆෝල්ස් කියන එකෙන් හරි හරි ඔව් හරි හරි අපිට ෆෝල්ස් පාවිච්චි කරන්න බෑ හරිද ඕක මේ මෙතන ෆෝල්ස් නෙවෙන්නේ බ්‍රේක් හරිද මේ බ්‍රේක් කියන කීවර්ඩ් එකෙන් වෙන්නේ මේ මොකක් හරි බ්ලොක් එකක් ඇතුළක ඉන්නවා නම් එයා කඩාගෙන එළියට යනවා ඒ බ්‍රේක් කියන වචනේ දැක්ක ගාම මූ කරන්නේ ආයි මොකුත් බලන්නේ කෙලිම මෙතනින් එළියට පනිනවා හරි බ්‍රේක් කරනවා
මට වෙන්න ඕනේ කියන්නේ මට ආන්සර් එක හරියට දුන්න ගාම ඇලර්ට් කියලා ඇලර්ට් එක print වෙන්න ඕනේ ඉතින් break කරන්න ඕනේ මෙන්න මේ block එක break කළා එළියට යන්න මේ block එකම break කළා මෙතෙන් යනවා හරි මේක refresh කරන්න අයියෝ local host ගියා local host එකෙන් තමයි මොකද වුණන්නේ මල්ලි IP එකත් සමග වෙන්න පුළුවන් මගේ එහෙම මොකද්ද අර 127 එහෙම කතාවක් පෙන්නන්නේ කොඩයි නෑ අපි බලමු මේක හරිද කියලා මේක රන් වෙනවද කියලා බලමු වැරදි වෙන්න පුළුවන් ඒකයි හරි දැන් අපේ ආන්සර් එක හරි ආන්සර් එක කොහොමද හරිද මේක උණ ගාම මෙන්න ඕනේ මේක ඕකේ කරපුවාම මට එන්න ඕනේ කරෙක්ට් කියලා ඊට පස්සේ එන්න ඕනේ thank you for answering කියලා දැන් අපි බලමු මේක වෙනවද කියලා ඕකේ කරා කරෙක්ට් කියලා එනවා ආ නෑ එන්නේ නෑ හරි ඒ කියන්නේ මොකක් හරි කෝඩ් එකේ බග් එකක් තියෙනවා පොඩ්ඩක් කරලා මේ අර ඔය වයිල් එක තමයි ඔය වයිල් එකේ හින්දා තමයි ඔයක මේ මගේ ටෙම්පරේචර් එක හිටන් නගිනවා වයිල් ලූප් එකේ හින්දා මේ අර ත්‍රූ වෙලා ඒ කියන්නේ ඉන්ෆිනිට් රන් වෙනවා හරි මේ මන් ටාස්ක් එකක් දෙනවා කට්ටියට හරි ටග් ගාලා Google කරන්ඩ වයිල් ලූප් එකක් ට්‍රූ වෙලා තියෙද්දි කොහොමද ෆෝල්ස් කරන්න කියලා ටග් ගාල් කට්ටියම ඔක්කොම හැමෝම Google ගන්න කළ මට ආන්සර් සෙවන්න ඇලෙන්ජ excuse me අයියා ඔව් Yeah, there was a power failure and just now the current came. So, what do you do? Sorry, Mali, I can't hear you clearly. Yeah, there was a power failure and it occurred at about 8:25 and now only the current came. So, what did you do up to then? I talked about the while loop and how to run a specific code line until you get a correct answer. Like for example we made a small question where the code runs until you give a correct answer it asks over and over again what is the answer so once you give the correct answer the code stops until then it runs okay excuse me Aya I recommend you to watch the video after this if you missed that part because it's kind of important. Excuse me. Oh, Mali. Okay.
Yeah, I think you should put curly brackets in the break condition. Curly brackets. Okay, we'll see curly brackets. Sure, call it curly brackets, are you sure? Okay, we'll see. Uh-huh. No. Still not. Excuse me, Aya? Yes. Aya, me two kena danata four dollar correct kena alert ekak athin two dammot eka hadanna kiyala. False unath athulta yanne naha malliya. Balan. Excuse me, Aya. Oh. මේ තාම while loop එක ඇතුලේ තියෙන true එක වෙනුවට අයියා ඕකේ answer equal equal කුමුදිට කියලා දැම්මොත් අයියා වැඩ වෙයිද? නෑ ඒක බන්නේ equal the කියලානේ. ඒ කියන්නේ අර මේ ඒක ඇවිල්ලා conditionally පාවිච්චි කරන්න බෑ අපිට double equal එක conditionally පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ මේ if එක හරි if එක පුළුවන්. ඒ කියන්නේ while loop කරද්දී අපිට බෑ equal equal the අපිට වෙන්න ඕනේ equal වෙනකන් කියන එක. Equal equal the නෙවෙයි වෙනකන් කියන එක. අර තේරෙනවද? Excuse me අයියා. මේ ඒක ඔය try කරන්න අනිවාර්යෙන් ඈ equal equal the. ඔව්. කියන්න. අයියා මේ එතකොට arms equal කුමුදිට කියලා ගැහුවත් මේ 2 කියන දෙන හරියයිද? Arms equal true. නෑ අයියා කියලා දැම්ම. Arms equal කුමුදිට කියලා ගැහුවා. Answer equal true කියලා දැම්මත් හරියයිද කියලා අයියා true නෙමෙයි අර කුමුදිට කියලා දැම්මත් answer equal true කියලා දැම්මත් හරියයි ඔව් equal කියන එක ගත්තොත් මල්ලි වෙන්නේ එකෙන් කරන්නේ assign කරන එකනේ ඒ කියන්නේ answer කියන එකට assign කරනවා කුමුදිට කියන එක හරි equal equal දැම්මොත් එහෙම equal එයා බලන්නේ equal the කියලා බලන්නේ හරිද එහෙම සීන්නේ එහෙම කතාවක් තමයි. ඕක මේ ඕක ඕක තේරෙන්න නම් ඔකට අනිවාර්යෙන් ඔය කෝඩ් එක අරන් ඕක රන් කරන්න ඕනේ. equal equal දාලා බලන්න. ඊට පස්සේ ඒක නෑ. ඊගොස්සේ ඔය greater than equal බලන්න. ඒක වැඩ කරනවා. equal දාලා බලන්න. නෑ ඒකත් වැඩ ගන්න. හරි. මේකට solution එකක් තාම මට ආවේ නෑ. මටත් මාත් දන්නේ නෑ. මේ බලන්න කට්ටිය. හොඳට බලන්න. එක්කෙනෙක් කියලා තිනවා මට python code එක. ඔව් හරි. ඔව් මම ඒක තමා කරේ මෙතන. මම මේක break දාලා තමා කරේ. ब्लैंक पेज अद्या excuse me aya ha mama haya gatta aya eka hari danne me break it down done ara curly bracket sala athul athule o athulta tama dala thi man danne gatti ha podi dak hanthu nam man danne inda ma javascript den oya kiyana den denota tama hari inne hariida ella mama haya me ඔතන if condition එක දැන් equals දෙයක් දාන්න දෙන්නේ තුනක් තියෙන මොන තැනවලද ඔව් equal තුනෙන් වෙන්නේ සත්තර එයා බලනවා data type එක ඒ කියන්නේ හිතන්න අර data type එකත් equal කරනද බලනවා ඒ කතාව වෙන්නේ equal තුනේ මේ දැන් javascript වල ඔතන let කියලා දැම්මට string කියන type එක දිනවනේ
පොසිෂන් එකට string ඉන්ද එහෙම ඔව් ඔව් ඒකන අර let එක දුන්නට අපි අරගේ නම්බර් එකක් දුනොත් එයා ගන්නවා ඒක නම්බර් කියලා එහම එහෙම තමයි ඊට පස්සේ equal 3 දුන්න ගමන් මේ බලන දෙක equal දෙ කියලා data type ඒ කියන්නේ මේ මේ double මේ equals දාලා එක පැත්තක string 3 දීලා අනිත් පැත්තේ int 3 දුන්නොත් එහෙම ඒ දෙකත් equal කියලා ගන්න නෑනේ හ්ම් ඒ කියන්නේ අර මේ equal එක කියන්නේ equal the කියලා බලනවා මේකම තමයි වෙන්නේ ඒ කියන්නේ දැන් මෙතන ගත්ත chance එක කොමුදිතට කොමුදිත කියන එකට equal the කියලා බලනවා හැබැයි equal 3ක් මම දුන්නොත් එහෙම data type පැත්ත equal දෙක ගන්න මේකත් equal ද බලනවා මේකත් string ද බලනවා ඒක තමයි අච්චා ආ හරිනේ හරි මේ ඇත්තටම කිව්වොත් code එකේ ප්‍රශ්නයක් නැහැ හරි ඇත්තනුවොත් කිසිම ප්‍රශ්නයක් නැහැ code එකේ මේ code එක වැඩ හරි මේ ඔකට ඇත්තටම හොඳයි කට්ටිය මොහොතේ තියෙන answers එකක් කියලා දෙනවා මට මේ තව දාලා දෙනවා කට්ටිය මේ Oh. While true your code now කට්ටිය answers එකේ තියෙන එකත් එක බාරදි මං ගහලා තියෙන එක හරිනේ මං කරලා තියෙන්නේ curly bracket අස්සටත් දාලා තියෙන්නේ break කියන එක දාලා ඒකට colon semicolon එකකුත් දාලා තියෙනවා හරිනේ ඒකේ ප්‍රශ්නයක් නැහැනේ මේ ඒක වෙන්නේ අර මං කිව්වා තා තමයි line by line කියවන් එනවා answer එක equal ද වන්න ඕක මුලින්ම දෙකද equal වුණ ගමන් alert කරා මේ break වුණ ගමන්ම මෙන්න මේ වචන දැක ගාම ඔය code එක කියවන පොර කරන්නේ කෙලින්ම මෙතනින් එළියට යනවා ආයෙ මෙන්න මුකුත් කියවන්නේ නැහැ කෙලින්ම මෙතනින් එළියට යනවා හරිද break කියන එක දැක්කවම එතනින් තමයි මේ loop මේක false වෙන තැන මෙන්න මේ එතකන් මේක රන් වෙනවා හරිද දැන් මම පෙන්නොත් එහේ මේ තියෙනවා හරිද මේ thank you for answering කියලා ඇවිල්ලා තියෙනවා ආයෙ මට එන්නේ නැහැ මම ආරන් කරනවා homework හරි ගත්ත දානවා name එක wrong answer හරිද enter කරා මේ පේනවද මගේ console එක අය can you zoom your browser a bit more I am trying but let's see I can see your cursor, but the content is not clear, right? Yeah, yeah. Uh-huh. Yeah, let me check. Let me try different. Sorry. Okay. Is this clear? Yeah, yeah. Back to Safari. මෙතන වන් දාන බොරු ආන්ස් එකක් මම ඕකේ කරා රෝන් ආන්ස් එක දෙනවා ක්ලෝස් කරගම මට ආයෙනවා එන්ටර් නේම් කියලා දානවා දැන් හරි එක කරෙක්ට් කියලා එනවා thank you for answering බඩු වැඩ හරිද මේ ඇත්තට මේ කෝඩ් එකේ කිසිම ප්‍රශ්නයක් ඔක් නැහැ මේ ඔකට ඔත්තර හොඳයි ඔකට මේ හොයපු එක මේ කට්ටිය මට ඒවලා දෙනවා සූඩෝ කෝඩ් වලින් අර දෙනවා කියලා කවුද එයා කියන එකත් හරි කවුද while true condition හරි කවුද හිමරු වෙලා තියෙනව මට ඒ ඔය විදිහට මේවලා තියෙනවා මේ ඒ break කරන විදිය හරි අකිල ආයෙවලා තියෙනවා python වලින් ඔව් ඒකෙත් එන්නේ same thing දැන් අකිල වට බලන්න වට තේරෙනවන්නේ නිකන් ලාවට තේරෙනවා if and if එකයි මේකේ ඔය මේ ඒව සම ඒ කියන්නේ එකම මේ මෙතඩ් එක යන්නේ කියලා මේ වචන වෙනස් වුණාට ඔය වෙන ලැන්ග්වේජ් එක ඔකට ඒක ලැන්ග්වේජ් එකක් හරියට ඉගෙන ගත්තොත් එහෙම අනිත් ලැන්ග්වේජ් බලද්දි තේරෙනවා මේකයි වෙන්නේ කියලා පොඩ්ඩක් ඉතින් ඉගෙන ගන්න එපා මේ තියෙන්නේ මොනවද කියලා යුනික් මොනවද කියලා දැන් JavaScript ගත්තොත් එහෙම මේක යුනික් සෙට් එකක් තියෙන ඔය වේරියබල් වල මම දැන් අර සත්‍තර රයිට් කිව්වාගේ අර මොනවද data type කියන්නේ මේ ඒකෙන් වෙන්නේ ඒ equal 3න් වෙන්නේ මම equal 3ක් දැම්මොත් එහෙම නිකන් ඔලුවට දාන්න මේක මම මතක තියාගන්න එපා මේක ඉතින් සීරියස් ගන්න එපා ඒ equal 3න් වෙන්නේ මේ මේකට answer කියන එක කොමුදිතට equal the කියලාත් බලනවා හරිද answer කියන එක දැන් මේක අනුව string එකක්
මේකත් string එකක්ද මේකත් string එකක්ද කියලා බලනවා. ඒ කියන්නේ දෙකේ data type කියන එක තමයි ඒකෙන් මේ පස්සේ data type කියන එක කියන වචනෙන් කියන්නේ නිකන් data type එකක් කියන්නේ මෙන්න මේ variable එකක් ගත්තොත් ඒක save වෙලා තියෙන value එකේ type එක. ඒ කියන්නේ number එකක්ද string එකක්ද string එකක් කියන්නේ මෙන්න මේ. අපි මේ දෙකත් equal ද කියලා බලන එක තමයි එන equal තුනෙන් වෙන්නේ. හරි. ඒ ටික තමයි අද දවසට තියෙන්නේ. සමාකයට කන්ෆියුසින් ඇති. එහෙනම් ප්‍රශ්න තියෙනවා. මොන හරි ප්‍රශ්න කෙනෙක් අහන්න. කන්ෆියුෂන් නැති ആയി නේද? එහෙනම් මාර සතුටුයි. හලෝ. හලෝ. ඔන්නයි. කතා කරන්න. අවුල නැද්ද ප්‍රශ්න නැද්ද මොකක් මේ ප්‍රශ්න තියනවා නම් අහන්න කට්ටිය ලපාල එකක් ආසන්නේ කරා අය questions about this or any other questions either about this we'll get into other questions around 6 minutes from now මගේ light out kiya gedara protocol off වෙන්න කලින් ප්‍රශ්න මේ if එකේ තියෙන ප්‍රශ්න තියෙනවද if එකේ ප්‍රශ්න අයියෝ මේ කෝඩ් එක මේ chat එක දාන්න පුළුවන්ද chat එක හරි දාන්න තොඩ ඉන්නේ මගේ ලයිට් එක මොනිටර් එක දාලා ඕ මගේ screen එක මේ නෝ comment එක පොඩ්ඩේ වේ නැත්තේ නේ ආවනම වලන් හරි නෑ මම අර ડિસ્પ્લે එකකට කඩක් හිටියේ දැන් ඔක්කොම එකකට උනා. රවුටර් එක කොහොමද තාම දුවන්නේ? අයියාගේ මැෂින් එකේ UPS එක. මම මේකයි ස්ක්‍රිප්ට් ටැග් එක ඇතුලේ තියෙන එක දාන්න. මේ මට ෂුවර් කරන්න බෑ ඒක එකපාරට මේ රවුටර් එක ඔෆ් වෙන්න පුළුවන්. අර UPS එක ඔෆ් වුණා. අය ෆයිබර් ලයින් එකේ තියෙන්නේ ඔව් ෆයිබර් නැත්නම් තදන්නේ නැහැ කියලා තේරෙනවා නේ ලැග් වෙනවා ඒක තමයි මම මේ බලුවේ මම හිතුවා ඩයලොග් එකද කියලා අපේ ඩි ඩයලොග් එකක් තියෙනවා වහලේ උඩ තියෙන්නේ නැහැ කියලා රවුටරේ මම ඩයලොග් එකක් තියෙනවා මේ ලඩන්නේ නැහැ කතා කරලා නැහැ මට ඒක ඔය පැකේජ් එකම අය විකාර බලමු නෑ තාමනේ තව සතියකින් ඉතරේ නෑ මම කියන්නේ කරන්න ආවද නෑ නෑ තාමනේ ඒක එහෙන ටියුබ් ලයිට්